गुड मॉर्निंग कुणाल, आप आई बो ऑन දහතුන දෙවන පිටුවේ 13 දිනපත වගේ ඉන්නවනම් පොඩ ඇස් දෙක හොඳට අනේ එහාට මෙහාට කරන්න එතකොට හරියනවා හරි පුතේ පුනරුද සමයේ කලා ශිල්ප ශාස්ත්‍රයේ ඇති වූ වෙනස්කම් දෙකක් සඳහන් කරන්න අන්නේ ප්‍රශ්නේ එක්සෑම් කියලා දාගන්න උදේ පාන්දර අපි කතා කරන්න යන්නේ උණු උණු එක ඒ කියන්නේ විභාගයට අදාළ අතිශය වැදගත් එකක් ඒ නිසා පාන්දර කතා කිරීම නිසා ඔක මතක හිටියේ හොඳට ඒකයි මම ඊයේ දවසේ ඔක අතට තියාගත්තේ ඉතාම වැදගත් එකක් නිසා හරි එහෙනම් 13 කියන එකේ උදේ එක්සෑම් කියලා දාගන්න පුනරුද සමයේ කලා ශිල්ප වල සිදු වෙනස්කම් හොඳයි දැන් පුතේ අපි කතා කරනවනේ යුග තුනක් යුරෝපා මහද්වීපයේ ඇතුළු ප්‍රධාන යුග තුනක් එකක් පුරාතන යුගය පුතේ මැද යුගයට මොකක්ද අපි කිව්වේ මැද යුගයට අපි මොකක්ද කිව්වේ මධ්‍යතන යුගය මධ්‍යතන යුගය හරි ඊළඟට උදා වෙන්නේ මොන යුගයේද පුතේ මධ්‍යතන යුගයේ සහ පුනරුද යුගයේ විච දේවල් ටිකක් බලමු කලා ශිල්ප ශාස්ත්‍රවල හරි දැන් මේ ප්‍රශ්نين අහන්නේ පුනරුද යුගයේ කලා ශිල්ප ශාස්ත්‍රයේ ඇති වෙනස්කම් නේද ඔව් අනිවාර්යෙන්ම එවනවා පැටව් බය වෙන්න එපා හරි උදේ මේ පුනරුද කාලේ කලා ශිල්ප වල ඇතුළු වෙනසක් තමයි අතිශය තියුණු වෙනසක් කලා නිර්මාණ කතුරුගේ නමිනේ දක්වනවා ඔන්න පුතේ මතක තියාගන්න කලා නිර්මාණ කතුරුගේ නමින් එලි දක්වනවා කලාකෘති නැත්නම් කලා නිර්මාණ කතුරුගේ නමින් එලි දක්වීම ලියන්න එපා පුතේ මොකොත් හරි කලා නිර්මාණ කතුරුගේ නමින් එලි දක්වීම ඒ කියන්නේ පුතේ උදාහරණ විදිහට දැන් ඒ කාලේ පුනරුපේ කාලේ අලුත් කාලේ නූතන යුගයේ කාලේ අනේ මේ කාලේ පුතේ හැම කලා නිර්මාණයක්ම කරපු එක්කිනාගේ නමින් ඉලි දක්වනවා උදාහරණ ගම් මොනාලීසා අන්න කතරුගේ නමින් ඉලි දක්වනවා මොනාලීසා කාගේද පුතේ මොනාලීසා ලියනාඩෝ දාවින්චි අන්න ලියනාඩෝ දාවින්චි හරි ඊළඟ පුතේ අපි ගත්තොත් එහෙම පියටා ප්‍රතිමාව කාගේද මයිකල් ආන්ජලෝගේ නේද අන්න පුතේ එතකොට මේ පුනරුපේ කාලේ විශේෂයක් තමයි කලා නිර්මාණ කතුරුගේ නමින් එලි දැක්වීම හරි පුතේ මෙන්න මේ කාලේ මොකද වෙන්නේ මධ්‍යතන යුගයේ පුතේ මේක වෙනස් කලාකෘති පුතේ මේ කාලේ ශ්‍රේණිවල නමින් එලි දක්වනවා ශ්‍රේණිවල නමින් එලි දක්වීම ඔන්න බලන්න පුතේ වෙනස හරි පුතේ මධ්‍යතන යුගයේ කාලේ මිනිහාට නිදහසක් නැහැ හරි ඒ කාලේ කලාකෘති එලි දක්වී ශ්‍රේණිවල නමින් එක ශ්‍රේණි තිබ්බා පුතේ කලා කරුවෝ එකතු වෙද්ද එක එක හදාගත්තු ශ්‍රේණි එක එක ගෲප් තිබ්බා අන්නේ ගෲප් එකේ නමින් තමයි යන්නේ හරි පල්ලී මුල් කරගත්තු ඒ ශ්‍රේණි වල නමින් යන්නේ අයේ මම චිත්‍රයක් හැන්දනම් මම මූර්තියක් කරානම් මම ගෘහ නිර්මාණයක් කරානම් මගේ නම ඒකට දාගන්න බෑ මගේ නම යන්නේ නැහැ මං කොච්චර දක්ෂෙක් වුණත් මගේ නම යන්නේ නැහැ හරි හැබැයි පුතේ පුනරුදේ කාලේ වෙනස් වෙනවා අන්න කලා නිර්මාණ අදාළ කෙනාගේ නමින් එලි දක්වනවා අන්න පුතේ පුද්ගලයාට දක්ෂ බව ඇති වෙනවා ඒක තියාගෙන සිකුරාදේ නෑ යන්නේ බෑ හරි පුද්ගලයා මාර මාර විදිහට පුතේ ඉහළට එනවා පුද්ගලයා හඳුනා ගන්නවා
ඒ අයට වටිනාකමක් ඇති වෙනවා. හරි ඔන්න මානවවාදී කුටි. ඔන්න පළවෙනි එක. හරි කලා නිර්මාණ කතරුගේ නමිනෙල් දැක්වීම. ඊළඟට පුතේ මේක දෙවෙනි එක තමයි කලා කුටි ලෞකික රස වින්දනයට මුතර දීම. ලෞකික රස වින්දනයට මුල් තැන. හරි පුතේ කලාකෘති ලෞකික රස වින්දනයේ මුල් තැන දුන්නා. තේරුණාද? ඔයාට මම අද දානවා කියලා හිතන් හිටියේ අර රූපේ. බලමු තිබ්බොත් දාන්නම් ලෞකික රස වින්දනේ. අම්මෝ ලෞකික පිස්සු හැදෙනවා ඒවා දැක්කහම. හරි කලාකෘති පුතේ ලෞකික රස වින්දනය. මේ බලන්න මම එකක් දාන්නම් මෙන්න පුතේ කලාකෘති ලෞකික රස වින්දනය. चित्र गृह निर्माण सियालोलते गोडक मूर्ति वल गोडक चित्र वल නිර්වත් රූප තියෙන්නේ. හරි ලෞකික පැත්තට බාරයි. තේරුණා නේද? ඒ කියන්නේ අර යාලා තෙරපිලා හිර වෙලා හිටපු තැනින් නිදහස් වුණා පුතේ ඒ කාලේ. යලි පිබිදීමනේ. යලි පිබිදීමත් එක්ක ඒගොල්ලෝ අනේ ඔය වගේ ඒවා තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් කලාකෘති පුතේ ලෞකික රස විඳින්නට ගත්තා. හරි. මගේ පුතාලා කියන්නේ නම් ඒක ගැන හිතලා මේ කාලේ මධ්‍යතන යුගයේ කාලේ ලෞකික රස විඳින්නට ඉඩ තිබ්බේ නැහෙනි. එහෙනම් මේ කාලේ වෙන්න ඇත්තේ මොකක්ද? මොන රස විඳින්නේද? ආගමික පැත්තට බලවිච්ච හරි පුතේ හරියටම හරි කලා ශිල්ප ආගමට මුතන දීම කලා කෘති ආගමට මුල්තන දීම හරි මුල්තන දීම ඇයි පුතේ පල්ලියෙන්නේ මේකට මූලිකත්වයේ ශ්‍රේණි වශයෙන් නිකලේ හරි මධ්‍ය දිනුගේ අපි කියවනේ දේව සංකල්පේ සියල්ලට වඩා දෙවියන් උසස් කියලා. ඒ නිසා පුතේ කලාකෘති සියල්ලම පල්ලිය ඊළඟට ආගම දෙවියන් මුල් කරගෙන තමයි ඒ කාලේ යන්නේ. ඒ නිසා කලාකෘති ආගමට. ඒතර මේ කොටු වෙලා හිර කරලා තිබ්බ කලාකරුවා. කලාකරුවාට කිව්වොත් ඔට වෙනේවා අඳින්න බෑ. වෙනේවා අඹන්න බෑ. වෙනේවා හදන්න බෑ. උඹ හදන්න ඕනේ ආගමට අනුව විතරයි. එහෙනම් කලාකරුවා හිර වෙලා මිරිකිලා තෙරපිලා හිටියා. කියන එක කරන්න උනා. හැබැයි පුතේ පුනරුදයා සමග අනේ නිදහස් චින්තනය. අම්මට සිරි පුතේ උන්ට මේක උදා වුණා විතරයි උන්ට මාර නිදහසක්. උන්ට හිතන හිතන දේ ඇඳා. හිතන හිතන දේ හැදුවා. ඒකනේ නිර්වස්තේවත් හැදුවේ. ඒ කියන්නේ හිතේ හිර වෙලා තිබ්බ එළියට ආවා. අම්මෝ නිර්වස්තේවා නේ චිත්‍ර උතලට මට ඒවා පෙන්වන්නත් බැරි තරම් ඒවා. නේද? අන්න හරි මිනිස්සුරේ ලාගස්සේ නේද ඊට පස්සේ ඔක්කොම අපතේ චිත්‍රවලට ඔක්කොම වෙන ඔව් හරි පුතේ ඊළඟට අපි යනවා මේ පැත්තේ කලාකෘති සඳහා අනුග්‍රහය දුන්නේ දරුවෝ හරි කලාකෘති සඳහා අනුග්‍රහය දරුවෝ හරි ඔන්න බලන්න පුනරුද කාලයේදී පුතේ කලාකෘති සඳහා අනුග්‍රහය ලැබුවේ දනවුදුන් අපි ඊ රැත්‍රි කතා කරා නේද ෆ්ලොරන්ස් නගරයේ මෙඩිසි පවුල මාන්ටුවාහි ගොන්සාගා පවුල මිලාන්හි ස්නිසා පවුල අපි ඊයේ කතා කරා නේද හරි අන්න ඒ වගේ දනවත් පවුල් පුතේ කලාකෘති සඳහා අනුග්‍රහය දුන්න පුනරුද කාලේ හරි ඒගොල්ලෝ අමාරුවෙන් වෙලදාම් කරලා සල්ලි හම්බ කරගෙන මුදල් හරි හම්බ කරගෙන ඒගොල්ලන්ගේ රසයේ විඳින්න කලාකාරයන්ට කිව්වා උඹලා ඇඳ පල්ලා උඹලා අඹ පල්ලා උඹලා හද පල්ලා අපි උදව් කරන්න හරි අන්න නිදහස් චින්තනයත් එක්ක ඒගොල්ලෝ එහෙම ගියා පුතේ එහෙනම් මධ්‍යතන යුගයේ කලාකෘති සඳහා අනුග්‍රහ දෙන්නත් කවුද පල්ලිය පල්ලිය තමයි පුතේ මෙතන අනුග්‍රහය දුන්නේ හරි මධ්‍යතන යුගයේ කාලේ කලාකෘති සඳහා අනුග්‍රහය දුන්නේ පල්ලිය කලාකෘති නැත්නම් කලාස් කලාව කියලා දැම්මත් කමක් නැහැ කලාකෘති සඳහා
අනුග්‍රහය පල්ලිය අලාකුති සඳහා අනුග්‍රහය පල්ලිය හරි පුතේ දැන් පල්ලියෙන් තමයි මද්දතුරුගේ මං කිය පල්ලියෙන්නේ සියල්ල මෙහෙව්වේ ඒකාධිපති බලයනේ කතෝලික සභාවනේ පූජකීන් දිහල බලයක් තිබ්බනේ හරි එහෙනම් පල්ලියෙන් තමයි කලාකරුවට අනුග්‍රහය දුන්නේ ඉතින් පුතේ පල්ලියෙන් පූජකවරු කතෝලික සභාව කලාකාරයාට අනුග්‍රහය දෙනවා නම් අනුග්‍රහය දිලා කියනවා උඹලා අඳින්න ඕනේ මෙන්න මේ ආගමට උඹලා වෙන කිසි එකක් ඇඳලා තිබ්බොත් උඹලට දඬුවම් ඔන්න බලන්න ඉතින් හරි අන්න ඉතින් බලන්න පුතේ හරියටම මේ මද්දෙතුගේයි කුණුරුදුගේයි මාර මාර වෙනසක් වෙනවනේ නේද හරි පුතේ ඊළඟට මෙතනදී තව එකක් අපිට ගත්ත හැකි කලාකරුවාට ස්වාධීන දක්ෂතාවය ඉදිරිපත් කිරීමට අවස්ථාව දැක්වීම කලාකරුට ස්වාධීන දක්ෂතා ඉස්මතු කිරීමට අවස්ථාව උදා වීම හරි ඔන්න බලන්න පුනරුද කාලේ පුතේ කලාකරුවාට ස්වාධීන දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ කියන්නේ මට තියෙනවා නම් මොකක් හරි දක්ෂතාවයක් මම චිත්‍රවලට දක්ෂ නම් අනේ මට නිදහසේ ඕන චිත්‍රයක් අඳින්න අවස්ථාව හම්බුණා පුතේ හරි මට අඹන්න නිදහසක් තියෙනවා නම් මට ඒ දක්ෂතාවය තියෙනවා මට ඒක අඹන්න පුළුවන් මම ගෙවල් හදන්න පල්ලි හදන්න ගෘහ නිර්මාණ හදන්න ගන්නවා නම් මට ඒ දක්ෂතාවය තිබ්බා තේරුණා නේද ඒතර පුතේ කලාකරුවාට ස්වාධීනව තියෙන දක්ෂතා ඇඟිලි තුඩුවල වෙන්න පුළුවන් මේ මනසින් එන සිතුවිලි වෙන්න පුළුවන් නිර්මාණාත්මක අදහස් වෙන්න පුළුවන් එයාට ස්වාධීනව කරන්න තිබ්බා හරි එයාගේ කැමැත්තට එයාට කරන්න පුළුවන් ඒ වගේ නිසා තමයි මොනාලීසලා වගේ ආවි ඩේවිඩ් වගේ ප්‍රතිමා ආවි කවපෙතිවිසි කරන්නා වගේ ආවි නේද ඒ ස්වාධීන දක්ෂතාව පුතේ හරි ඔන්න හරි හැබැයි පුතේ මේ කාලේ මොකද වෙන්නේ මේ කාලේ කලාකරුවාට ස්වාධීන කලාකරුට ස්වාධීන දක්ෂතාවලට ඉඩක් නැහැ හරි කලාකරුවාට පුතේ ස්වාධීන දක්ෂතාවලට ඉඩක් නැහැ මධ්‍යතුගයේ කාලේ කලාකරුවා විහිර කරා උඹ අඳින්න ඕන ආගමික ඒවා උඹ අඳින්න ඕන අපි කියන ඒවා හරි එයාගේ කොච්චර දක්ෂතාව තිබ්බත් පුතේ වෙන වෙන ශේෂ්ඨෝට එයා විහිර කරලා තිබ්බා විහිර කරලා උඹ කරන්න ඕන මෙන්න මේක පුතේ ඔය අපේ ගෙවල්වල සමහර අම්මලා තාත්තලා ඕක කරනවා මගේ පුතා දක්ෂ සමහර වෙලාවට චිත්‍ර අඳින්න මගේ පුතා දක්ෂ සමහර වෙලාවට ලෝය කෙනෙක් වෙන්න මගේ පුතා දක්ෂ සමහර වෙලාවට පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න හැබැයි අම්මලා තාත්තලා නෑ දැයි කියලා නෑ 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 උඹ ඒව කරන්නේ නෑ උඹ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ උඹ සයන්ස් කරපන් නේද එනිම කරනවා පුතේ එහෙම කරනවා ඉතින් ඔන්න දරුවා ඒකෙන්ද කියලා දරුවා විනාශ වෙනවා හරි පුතේ සමහර දක්ෂ නටන්න පුළුවන් දරුවෝ ඉන්නවා අනේ ආසම නටන්න ආසම නැතිවෙන් ඉදිරියට යන්න නැටුම් වලින් නේද අනේ යාට අවස්ථාව දෙන්නේ නැහැ ඒකට කියනවා ඉංජිනේරුවෙක් වියන් කියලා අනේ උ මැක්ස් කරන්න කියලා උ විනාශ වෙනවා හරි පුතේ අපේ රටේ මේක කරනවා පුතේ එහෙම නෙමෙයි මතක තියාගන්න අපි දක්ෂ මොකේදද අපි යන්න ඕන දක්ෂ ශේෂ්ත්‍රේ එරවද අපි දක්ෂ ශේෂ්ත්‍රයට ගිහාම අපිට ස්වාධීනව හිතලා යමක් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඒතකොට පුතේ අපේ 100% මේකට යොමු කරන්න පුළුවන් තේරුණා නේද අපි නොදන්න ශේෂ්ත්‍රයක් අපි අකමැති ශේෂ්ත්‍රයකට ගියොත් අපි 100% දෙන්න හම්බෙන්නේ නැහැ පුතේ හරි අපේ නිර්මාණාත්මක චින්තනය අවදි වෙන්නේ නැතු වෙනවා අපි හැම වෙලෙම හිතන්නේ මම මේකට කැමති නැහැ මට මේක බෑ මම මේක කරන්නේ අම්ම කිව්වහන් මම මේක කරන්නේ තාත්තා කිව්වහන් කියලා වෛර කර කර අපි ඉන්නේ ඔන්න බලන්න නේද ඒ නිසා පුතේ අපි අධ්‍යාපනයේ ක්‍රමේ පව හදන්න ඕනේ මෙන්න මේ දක්ෂතාවය අනුව ඔන්න බලන්න හරි දැන් පුතාලා බලන්න මධ්‍යතන යුගයේ තිබ්බේ ඔන්න පැහැදිලිව තියෙනවා මේ පැත්තේ පුනරුදේ කාල වෙනස් වෙච්ච ඒවා තියෙනවා බලන්න පුනරුදේ උදා වුණ හන්ද කොච්චර වාසිද අපිට කියලා කලා නිර්මාණ අපේ නමින් නිදප්පන්න පුළුවන් කලාකෘති ලෞකික රස වින්දනය අම්මෝ පුතාලා ආසයි නේද ඒවට ලෞකික රස වින්දනේ චිත්‍ර
අම්මෝ චිත්‍රකරණ අපේ දරුවන හොව හොඳට බලනවා. කලාකෘති සඳහා ධනවතුන් අනුග්‍රහය දීම. කොච්චර ආඩම්බරද පුතේ. සල්ලිකාරයෝ ඇවිල්ලා කලාකරුවන්ට අනුග්‍රහය දෙනවා නම් කලාකරුවන්ගේ කලා කෞශල්‍ය දියුණු වෙනවා. ඊට පස්සේ යාලගේ තව තව යාලා උනන්දු වෙනවා. ඒවා ලෝක ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හරි. කලාකරුවන්ට ස්වාධීන දක්ෂතා නිදහසේ හිතලා තමන්ගේ ඇඟිලි තුඩු තමන්ගේ මනස නිර්මාණාත්මක හැකියාව පාවිච්චි කරන තරම් පුළුවන්. හරි. අදත් අපේ කලාකරුවන්ට ඔය විදිහ නිදහසේ ඉඳලාන්නේ පුනරුදේ නිසා. හරි. පුතේ ඔන්න බලන්න. එතකොට පුතේ ඔතන ප්‍රශ්නෙට නම් අපිට උත්තරේට ඕනේ මේ පැත්ත ටික විතරයි. හරි. හැබැයි අපි මෙන්න මේ ටික දැනන් හිටියොත් ඔයාලට විභාගෙදි විස්තර කරන එකද කරන්න පුළුවන්. ඒ නිසා මම කැමති පොඩි කොලයක් අරගෙන මේක ඔහොමම දාගෙන ඔතන අලෝ ගන්න. අර ඊයේ මම පොතක් පින්නුවේ නේද? ඊයරේ අපි ලස්සන පොතක් පින්නුවානේ. අපි දරුවෙක්ගේ. හරි. නේද? ඒ දරුවාගේ පොතේ පුතේ මතකයි නේද? යලෝලා තිබ්බා මේ වගේම. මේ බලන්න විශේෂ ඒවා. අන්න ඒ වගේ කොලේක මේ ටික ලියා ගන්න, ලියාගෙන ඔතන ප්‍රශ්න නගින් ඕක අලෝ ගන්න. හරි. පුතාලට උඩට විස්තර ලියන ඒවායි ඔක්කොම එක කරන්න පුළුවන්. ඊළඟ මේ රෙකෝඩින් එක දැම්මට පස්සේ නැවත නැවත අහති ඔය කාරණේ ලියලා අදාළ විස්තර ටික ඔයාලට ඔළුවට ගන්න පුළුවන්. හරි. මම පැහැදිලි කරද්දි මම ඒ විස්තර ටික කියනවා. ඒතර මගේ පුතාලට කාරණේ ලියන්නත් පුළුවන්, විස්තර ටික ලියන්නත් පුළුවන්. හරි. එහෙනම් පුතේ පටස් ගාලා අපි ඔක ලියා ගමු. මොනවහරි තියෙනවා නම් ගැටලුවක් හොයන්න බැරි නම් අහන්න. මොනහරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ. අකුරු හොයන්න බැයි නම් පේන්නේ නැත්නම්
හරි පුතේ වෙලා වැද්ද? ඔව් පුතේ ලිව්ව එක ඔයාලා ඒ 13 ප්‍රශ්නේ ළඟ ඊට 13 වෙනි ප්‍රශ්නේ ලියන්න ඒ ලිව්ව එක කොලේ උඩින් ලිව්ව එක කොලේ උඩින් 13 වෙනි ප්‍රශ්නේ ලියලා ඔයාලා ඔතනම උඩ උඩ තීරුවට විතරක් ගම් ටිකක් ගාලා ලස්සනට අලවන්න යටේව බලන්න පුළුවන් විදියට මේ තියෙන පුතේ මේ වගේ අලව ගන්න මේ හරි එතකොට මේ පැත්ත මෙහෙම එහෙම බලන්නත් පුළුවන් නේද නැත්තම් මෙහෙම ඇලවන්නත් පුළුවන් ඔය හරි නේද මකණ්ඩද ඉවරද පුතේ තව ලියන දරුවෝ ඉන්නෝ නම් කතා කරන්න ඉක්මනට ඉවරද හරිද පුතේ හරි නේද එහෙනම් ඔන්නම් මැකුවා එයා ගහන්න එපා දැන් හරි හරි එහෙනම් ඔන්න පුතේ අපි මද්දතුණුගේ කලාකරුවාන්ගේ විස්තර මැකුවා හරි එහෙනම් පුරේ පුනරුදේ කලාකෘති කලා නිර්මාණ වෙනස් වුණු විදිය ඔන්න මැකුවා හරි මම පුතාලට කිව්වා අනිවාර්යෙන් මේක විභාගයට එනවා කියලා ඒ නිසා මතක තියාගන්න අවස්ථා ගණනාවක පුතේ ওই ප්‍රශ්න විභාගයට අහලා තියෙනවා හරි ඒ නිසා අතිශය වැදගත් ප්‍රශ්නයක් ඒක ඒ නිසා හොඳට මතක තියාගන්න මාක් කරලා හරි වැදගත් 14 14 නම් පුතේ අනේ මේ චූටි ලේසි ප්‍රශ්නයක් අනේ ආච්චිත් උත්තර දෙයි අනේ 100 කියයි අයියෝ වණන් අපි දන්නේ කාලේ ඉඳන්නේ කියයි පුනරුදාවදී සිටි ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් සිව් දෙනෙක් කියන්නේ හතර නේද එහෙනම් පුතේ හතරක් ඔයාලා දන්නවා අනිවාර්යෙන් ඒ අය ලියනාඩෝ ඩාවින්චි යමයි එක්කෙනෙක් තමයි ලියනාඩෝ ඩාවින්චි ලියන්න පුතේ මේක ලියාගම් ලියනාඩෝ ඩාවින්චි ඩාවින්චි වින්චි 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 ලියනාඩෝ ඩාවින්චි ඔන්න එක්කෙනෙක් අනේ දෙවෙනි එක්කලා අරයා මයිකල් ආන්ජලෝ පුතේ මේ මම සෙක්කිනෙක් ලියනවා දැක්කනේ මයිකල් ජැක්සන් කියලා ලියලා තිබ්බනේ බං විභාගෙට මම බැලුවා මේක නටන්න යන එකෙක්ද කියලා ඈ නේද මං හිතන්නේ පුතේ ඌට නැටුම් මතක් වෙලා සමහරට බ්‍රේක් ඩාන්ස් දාන පොරක්ද දන්නේ නෑනේ නේද හරි මයිකල් ජැක්සන් පුතේ මයිකල් ආන්ජලෝ පුතේ හරිය ලියා ගන්න මයිකල් ආන්ජලෝ නිකන් හරි ජැක්සන් ලියුණොත් එහෙම වැඩේ අනාතයි මයිකල් ආන්ජලෝ අන්න හරි පුතේ ඊළඟට රපායල් ටිකක් බර නමක් නේද රපායල් පුතේ තව ඉන්නවා ගොඩක් තව අපි හතර දෙනෙක් ඇවි තුන්දැයි ලිව්වේ තව කවුද ඉන්නේ මැසෙක්සියෝ අන්න හරි මැසෙක්සියෝ හරි මැසෙක්සියෝ අර සමහර අය කියනවා බොට්ටියා අනේ චෙල්ලියා පුතේ කවුද ඒක බොට්ටි චෙල්ලි හරි එකක් ලියා ගන්න බොට්ටි චෙල්ලි ලස්සන නමක් බොට්ටි චෙල්ලි පුතේ මේ ඔයාලා පොතේ තියෙන නම් බොට්ටි චෙල්ලි පහක් තියෙනවා පුතාලගේ ඊතර විභාගයට හතරක් අහයි හරි කැමති හතරක් ලියා ගන්න හතරක් නෙමෙයි මේ පහම ලියපල්ලා හරි අනේ ලියපල්ලා පුතේ පහම නේද ඔන්න බොට්ටිචෙල්ලි එහෙනම් පුතේ ඔන්න අපි චිත්‍ර ශිල්පීන් හතර දෙනාට පහක්ම ඔන්න ලියුවා හැබැයි විභාගේ නම් පුතේ විභාගෙදී නම් වැඩියෙන් ලියන්න එපා අහන හතර විතරක් ලියන්න අහන තුන විතරක් ලියන්න වැඩියෙන් ලියුවට වැඩක් නැහැ පුතේ අපි අන්තිම එක බලලා
කපල තමයි බලන්න ගන්න මට තියාගන්න ඈ වැඩිපුර ලියනවා නම් ඒ වැඩිපුර එක කපල අපි තමයි බලන්න ගන්නවා ඉතින් පුතාලට අපරාධ වෙන්න පුළුවන් ඒ නිසා මොකටද පෑන චින්තා අයින් කරගන්න මොකටද මගේ පුතාලගේ කාලේ අපරාධය මහන්සි අපරාධය විනාශ කරගන්න නේද ඒ නිසා ආහනයකට අපි ලියමුවානේ හරි 16 පාද සඳහන් චිත්‍ර මූර්ත නිර්මාණය කළ කලාකරුවන්ගේ නම් සඳහන් කරන්න පුතේ මම ඔයාලට ලේසිව කළා. අලගේ පොතේ හැමතැනම තියෙන ඒවා ටිකම එක තැනකට ගත්තා. අරගෙන මගේ පුතාලට මේක මෙතනින් පාඩම් කරන්න ක්‍රමයක් හදා හැදුවා. කොච්චර වටිනවද නේ? අන්න මට ඉතින් ඔන්න සලකන්න ඕනේ වට ඈ. හරි. පුතේ එහෙනම් බලන්න ඒ ඒකේ තියෙනවා මොනා ලිසා ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය. මොනා ලිසා එකයි ඔය දෙක අඳින්නේ කවුද? ලියනාඩෝ ඩා වින්සි. අන්න හරි පුතේ මොනා ලිසා අන්තිමේ එයා තමයි ලියාගන්න මොනා ලිසා. මාව මතක් කරන්න මොනා ලිසා මතක් වෙද්දි අනේ ලීනස් සර් අනේ මොනා ලිසා නේ අන්න එහෙම මතක් කරගෙන ඉල්ල බා කමන්නේ. හරි මොනා ලිසා ලියනාඩෝ ඩා වින්සි. එතකොට අන්තිම භෝජන සංග්‍රහයත් එයාගේ පුතේ ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහයත් එයාගේ අන්තිම භෝජන සංග්‍රහය. සර් කියවන එක දැන් කියන්නකෝ. ආ අපි යන්නේ දැන් ඇවිල්ලා 16 පුතේ දෙවෙනි පිටුවේ 15නේ. 15නේ. ඔව් සෝරි ඈ. දෙවෙනි පිටුවේ 15 පුතේ මොනා ලිසා අර මං වගේ කෙනා ලීනස් වගේ එයා එයා ගැන තමයි කතා කරේ. මොනා ලිසායි අන්තිම භෝජන සංග්‍රහය ලියනාඩෝ ඩා වින්චි කියලා අපි කතා කරා. හරි. පුතේ ලියනාඩෝ ඩා වින්චි කියලා ලිව්වනේ මගේ පුතාලා එයා ළඟ ලියා ගන්න එයාගේ දක්ෂතා ටික. එයා ශ්‍රේෂ්ඨ ගණනාවක දක්ෂයෙක්. හරි. පුතේ එතනින් අපි ලියමු එයා චිත්‍ර ශිල්පියෙක්. ඊළඟට එයා කවියෙක්. නිකන් දාගන්න චිත්‍ර කවි වරහැතුල දාගන්න. චිත්‍ර ශිල්පියෙක්, කවියෙක්, ඊළඟට සංගීතඥයෙක්. හරි සංගීතඥයෙක් ඊළඟට පුතේ ඉංජිනේරුවෙක් එයා ඉංජිනේරුවෙක් ඊළඟට පුතේ එයා විද්‍යාඥයෙක් හරි එයා විද්‍යාඥයෙක් හරි බලන්න ලියනාඩෝ ඩා වින්චි පුතේ ශ්‍රේෂ්ඨ කීපයක දක්ෂයෙක්නේ එයාට චිත්‍ර අඳින්න පුළුවන් එයාට කවි ලියන්න පුළුවන් එයා සංගීතඥයෙක්. එයාට ඒ සංගීතය නිර්මාණ කරන්න පුළුවන්. එයා ඉංජිනේරුවෙක්. හරි. එයා විද්‍යාඥයෙක්. බලන්න පුතේ නිදහස් චින්තනය. ඒ මිනිස්යාගේ කොටු කරලා නැහැ. එයාට පුනරුදයක් එක්ක නිදහසේ එයාට ඕන දේ එයා කැමති දේවල්. බලන්න එයා කැමති ශේෂ්ත්‍ර. එයා දක්ෂ. මගේ පුතාලට එහෙනම් බැයිද? මගේ පුතාට එහෙනම් බැයිද ඉංජිනේරුවෙක් වෙන්න ඕවා ඉගෙන ගන්නවා. ඔයා දක්ෂයෙක් වෙනවා. ඔයා ඉංජිනේරුවෙක් වෙනවා. ඉතින් ඉංජිනේරුවෙක් කියලා ඔයා සංගීතඥයෙක් වෙනවා. ඔයා ඉංජිනේරුවෙක් කියලා චිත්‍ර අඳින්නකෝ. ඔයා ඉංජිනේරුවෙක් කියලා ප්ලෑන් අඳින්නකෝ. ඈ පුතේ මොන තරම් අපි වැඩුත් නේද? එහෙම වෙන්න පුතේ. ලොවින් එකේ එක දෙයකට වේ සමත. ඒවා ඒ කාලේ පුතේ. ඒ කාලේ තමයි ඒ එක එකට වෙන්නේ. අද එක එක නෙමෙයි. අද එක ගොඩකට දක්ෂයි. ඩොක්ටර්ලා ගායක වෙලා ඉන්නේ සර්. අන්න හරි පුතේ ඩොක්ටර්ලා ගායක වෙලා ඉන්නේ නේද? අන්නේ නිසා පුතේ ශ්‍රේෂ්ඨ ගණනාව. දැන් බලන්න අර කවුද මම දන්නේ මේ ළඟදී අර බොහොම ලෝකේ ප්‍රසිද්ධ වුණ අපේ රටේ අර පොඩි ගෑනු ළමයා නේ? යා යොහාන් නේද පුතේ අන්න රයිට්. හරි එයා ධනකාධිකාරීවරයා නේද? එයා උපාධිධාරී. දැන් බලන්න එයා ඉතින් ඒ ශ්‍රේෂ්ඨයේ නේද? අන්න අන්න මනුජ හරියටම හරි සංගක්කාර. මේ අපේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකේ නේද? හරි මම හිතන්නේ වාති සන්තුෂ්ලගේ ගත්තත් ඒගොල්ලෝත් ඒ වගේ. හරි ඉතින් පුතේ ඒ වගේ තමයි. ඒ වගේ මාර මාර වැඩේ. හන්ද පුතාලත් එහෙමයි. පුතාලා එක ශේෂ්ත්‍රයක ඉන්න එපා. යන්න. ඔයාගේ ටාගට් එකට යන්න ඔයා ඉස්සල්ලාම. ඒ ටාගට් එකට යද්දී ඔයා තව ඔයාගේ දක්ෂ ඔයා ආස ඔයාගේ හැකියාව තියෙන ශේෂ්ත්‍ර නවත්ත ගන්න එපා. නේද? ඔයාලා ඒ ශේෂ්ත්‍ර උදිරියට යන්න. පුතේ එතකොට පුතේ වා සමබරයි. වාගේ පෞරුෂය මාරයි. වගේ තියෙන පෞරුෂයට ගහන්න හම්බෙන්නේ නැහැ කිට්ටවා. ඔයා වටන්න හම්බෙන්නේ නැහැ කිට්ටවා. හරි? ඔන්න මතක තියාගන්න.
ඒක මතක තියාගන්න විශේෂයෙන් එහෙනම් පුතේ අපිට මේ ලියනනු ඩාවින්චි දෙක ඉගෙන ගත්තී එයාගේ මේ චිත්‍ර දෙක විතරක් අපි ඉගෙන ගන්න වැඩක් නැහැ එයාගේ තිබ්බ දක්ෂතා ටික මතක තියාගන්න මේව වටිනවා අපිට අපේ ජීවිතේ ඉතිහාසය ගන්න එහෙම තේරෙනව නේද හරි ඉතිහාසය තුලින් වර්තමානයේ අපි ඇඳිනගෙන අනාගතේ ගොඩනගා ගන්නවා එහෙනම් මේව වටිනවා අපිට හරි පුතේ ඊළඟට අපි යනවා සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ සිටුවම් අවසාන විනිශ්චය සිස්ටයින් දේව මන්දිරයේ ඇඳ ඇති ආදම්ගේ චිත්‍රය හරි අන්නයි පුතේ දාගන්න මයිකල් ආන්ජලෝ හරියටම හරි මයිකල් ආන්ජලෝ පුතාලා මේවා පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න විභාගෙදී අහනවා බහුවර්ණ පේපර් එකේ අහනවා මයිකල් ආන්ජලෝගේ ඒවා සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ සිටුවම් අවසාන විනිශ්චය ආදම්ගේ චිත්‍රය මේ තුන මයිකල් ආන්ජලෝ හරි පුතේ මයිකල් ආන්ජලෝගේ අපි දාමු විශේෂතා මයිකල් ආන්ජලෝ කියන්නේ පුතේ මතක තියාගන්න චිත්‍ර ශිල්පියෙ ඊළඟට ගෘහ නිර්මාණ ශිල්පියෙ හරි පට්ට වැඩේ ගෘහ නිර්මාණ වලට හරි ඊළඟට පුතේ මූර්ති මූර්ති මයිකල් ආන්ජලෝ කියන්නේ ගොඩක් අය දකින්නේ චිත්‍ර වලට වඩා මූර්ති පැත්තට හැබැයි ආ චිත්‍ර වලට දක්ෂයි ඒ වගේම ගෘහ නිර්මාණ පැත්ත බලන්න මාර සමවර පෞර්ෂයන් පුතේ පට්ට පට්ට පට පට නේද මේවා තමයි අපිට ඕනේ මයිකල් ආන්ජලෝලා පුතේ අපේ රටේ මෙන්න මේ වගේ තමයි බිහි වෙන්න ඕනේ අපේ රටේ මේ වගේ දක්ෂ බිහි වුණොත් අපේ රට පුනරුදය වෙලා වෙලා යයි නිකන් ගොඩේ ගොඩ හොඳයි පුතේ අන්න බලන්න මෙඩිසි ප්‍රතිමාව පියටා ප්‍රතිමාව මොසස් ප්‍රතිමාව දාවිත් ප්‍රතිමාව හරි මේ ඔක්කොම ප්‍රතිමා හරි ඔව් මේ ඔක්කොම ප්‍රතිමා පුතේ මෙඩිසි ප්‍රතිමාව පියටා ප්‍රතිමාව මොසස් ප්‍රතිමාව පුතේ මේවා කාගේද මයිකල් ආන්ජලෝ මයිකල් ආන්ජලෝ මයිකල් ආන්ජලෝගේ විශේෂ දක්ෂ බව එළිදක්වන ප්‍රතිමා හරි මයිකල් ආන්ජලෝ කියලා දාගන්න හරි ඔය මෙඩිසි ප්‍රතිමාවේ ඉන්නේ කවුද? පුළුවන් නම් කියන්න මෙඩිසි ප්‍රතිමාවේ නෑ පුතේ මෙඩිසි ප්‍රතිමාවේ ඉන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරේ අර ධනවත් පවුල මතකද? ඉතාලියේ මෙඩිසි පවුල අන්නේ මෙඩිසි පවුල තමයි ඔය මෙඩිසි ප්‍රතිමාවේ නිරූපණය වෙන්නේ. හරි ඒකේ ලොරෙන්සෝ මෙඩිසි. ඒ කියන්නේ මේ මෙඩිසි පවුලේ හිටියා ලොරෙන්සෝ මෙඩිසි කියලා ප්‍රධානියා. ඒ ලොරෙන්සෝ මෙඩිසිව තමයි ඔය මෙඩිසි ප්‍රතිමාවේ නිරූපණය කරලා තියෙන්නේ. පුතේ මේක කිරිගරුණෙන් හදපු එකක්. හරි කිරිගරුණෙන් හදපු එකක් තමයි ඔය මෙඩිසි ප්‍රතිමාව. ඒතකොට ලොරෙන්සෝ මෙඩිසි තමයි නිරූපණය වෙන්නේ. පුතා ඒක මතක තියාගන්න. හරි. ඒතර මයිකල් ඇන්ජලෝට අනුග්‍රහය දීලා තියෙන්නේ එහෙනම් මෙඩිසි පවුල. නේද? මෙඩිසි පවුල් ලොරෙන්සෝ මෙඩිසි. ඒ නිසා ඔහු ලොරෙන්සෝ මෙඩිසිවත් අඳිනවා. පුතේ මේක මොකද්ද? පියටා පියටා නේද පියටා ප්‍රතිමාව එහෙනම් මේ පියටා ප්‍රතිමාවත් පුතේ කාගේද කවුද නිර්මාණකරු මයිකල් ආන්ජලෝ හරියටම හරි 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 පුතේ එහෙනම් ඔන්න අපි ඒ ටිකත් කතා කරා අපි දැන් 16 වෙනි එකට යන්න පුළුවන් 16 වෙනි එකට පුනරුද සමයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වයේ පිළිබුවන කොටගලු දෙක පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ පුනරුද කාලයේ ඒ කාලේ විශිෂ්ටත්වයේ ප්‍රදර්ශනය වන ගෘහ නිර්මාණ දෙක මොකද්ද පුතේ ගෘහ නිර්මාණ දෙක බලන්න කියන්නේ පුනරුද කාලයේ කියන්න බලන්න පුතේ මොකද්ද ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානය හා ෆ්ලොරන්ස් හි ආසන දෙව්මැදුර හරියට හරි පුතේ ලියන්න එහෙනම් ශාන්ත නැත්නම් රෝමේ කියලා දාන්න රෝමේ ශාන්ත ඈ අකෝ අපේ මාමා වගේ නේද පුතේ රෝමේ ශාන්ත මගේ සිටිය යාළුවෙක් එයා ලංකාවේ ශාන්ත හරි පුතේ රෝමේ ශාන්ත අනේ අරයක් ඉන්නවා පුතේ ශාන්ත පීතර බැසිලිකා බැසිලිකා දේවස්ථානය රෝමේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පුතේ ඔන්න පුනරුදේ ගෘහ නිර්මාණ ශිල්පයේ ලෝකයට කියන එක පට්ට
නේද ඒක මාරයි හරි අනිත් එක තමයි පුතේ ෆ්ලොරන්ස් නගරය ඉතාලියේ අපි දන්නවා නේද ඉතාලියේ ෆ්ලොරන්ස් නගරය ෆ්ලොරන්ස් ඉ ආසන දෙව් මැදුර ආසන දෙව් මැදුර දෙව් මැදුරේ පිය ගැට පෙළ නේද පුතේ ෆ්ලොරන්ස් ආසන දෙව් මැදුර හරි එක් මිනිත් දාගන්න හරි පුතේ එහෙනම් ඔන්න කලාව කියන මාතෘකාව අවසන් වෙනවා නේද කලාව කියන මාතෘකාව අවසන් වෙනවා එතකොට දැන් අපි කතා කරා විශේෂ දෙයක් ඊයේ මතක ඇති දැන් පොඩ්ඩක් අපි අහලා බලමු පුනරුදේ ඇති වෙන්නේ පුතේ මොන මහද්වීපෙන්ද යුරෝපා මහද්වීපෙන් යුරෝපා මහද්වීපෙන් පුනරුදේ ඇති වෙන්නේ මොන සේවස්වලද 14 15 16 වන සේවස්වල 16 හරියටම හරි පුනරුදේ ඇති වෙන්නේ කොයි රටේ කොයි නගරෙන්ද පුතේ හම්බුත් නගරේ ඔව් ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයෙන් හරි පුනරුදේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා ශ්‍රේෂ්ඨ දෙක අපි ඒක නිර්වචනයේ ලියුවා පුනරුදේ ඇති පුනරුදේ ව්‍යාප්ත වෙන ප්‍රධාන ශ්‍රේෂ්ඨ දෙක පුතේ අපි කතා කරා නිර්වචනයේ තුල ඊළියා ගත්තා මොකද්ද කලාවයි විද්‍යාවයි නේද එහෙනම් දැන් අපි කලාත්මක ශ්‍රේෂ්ඨය ඉවරයි දැන් අපි කතා කරන්නේ විද්‍යාත්මක ශ්‍රේෂ්ඨය හැබැයි අපි කතා කරා පුනරුදේ යුරෝපයේ සිද්ධ වුණු බලපෑම් ශ්‍රේෂ්ඨ ගණනාවක කියලා මතක ඇති වාරට ශාස්ත්‍රීය පුනරුදේ විද්‍යාත්මක පුනරුදේ කලාත්මක පුනරුදේ දේශපාලන පුනරුදේ ආර්ථික පුනරුදේ නේද අපි ඒවා ඊයේ කතා කරා ඒ නිසා පුතේ ඒ සියල්ල ඔළුවේ තියාගෙන ඔන්න අපි දැන් කලාව ඉවරයි පුනරුදේ යුරෝපයේට ලෝකයට බලපාපු කලාව ඉවරයි ලස්සන මාතෘකාව ඉවරයි අනේ අපි දැන් යන්නේ ඊට වඩා පට්ටයකට විද්‍යාත්මක පුනරුදය හරි පුනරුදය කොහොමද විද්‍යාත්මක ශාස්ත්‍රයට මුල්ුණේ කොහොමද විද්‍යාත්මක ශාස්ත්‍රය දියුණුුනේ කොහොමද විද්‍යාත්මක ශාස්ත්‍රයේ යළි ඉපදුනේ අපි අන්නේ ටික තමයි දැන් කතා කරන්න යන්නේ එහෙනම් අපි 16 එකට යමු 16 නෙමෙයි අපේ 17ද පුතේ 17 නේද 17 එතන අංකේ දාගන්න වැඩිලා අඩු නම් 17 විශ්වය පිළිබඳ අම්මෝ විශ්වය ලෝකය පට්ට විශ්වය පිළිබඳ විවිධ මත ඉදිරිපත් කළ විද්‍යාඥයින් අම්මෝ අපේ කී දෙනෙක් විද්‍යාඥයෝ වේද අනාගතේ හරි විද්‍යාඥයින් කිහිප දෙනෙකුගේ නම් පහත දැක්වේ ඔවුන්ගේ ස්වාගනීම් කියන්නේ පුතේ අන්න එහෙනම් පුනරුදය කියන්නේ යලි පිබදීම හරි පුතේ එහෙනම් පුනරුදේ කාලයේ ඔන්න විද්‍යාත්මක ශාස්ත්‍රය දියුණු වෙනවා විද්‍යාත්මක ශාස්ත්‍රය දියුණු වෙනවා හරි පුතේ මේ කාලයේ බිහි වෙනවා විද්‍යාඥයෝ හරි මේ කාලේ බිහි වෙනවා විද්‍යාඥයෝ එහෙනම් ඔන්න ඒගොල්ලන්ගේ ස්වාගැනීම අපි කතා කරනවා එහෙනම් ඔන්න ඒ ඉන්නවා පොලන්ත ජාතික නිකලස් කොපර්නිකස් නිකලස් කොපර්නිකස් පොලන්ත ජාතික නිකලස් කොපර්නිකස් ඉන්නවා පුතේ ඉස්සල්ලාම දාගන්න නිකලස් කොපර්නිකස් කියන නම තියෙනවනේ නේද එහෙනම් අපි අංක 1 නිකලස් පුතේ හැමදෙස්සම කියවන්න නිකලස් කොපර්නිකස් හරි නිකලස් කොපර්නිකස් කියන ඉදිරියෙන් දාගන්න පුතේ පට්ට නමක් තියෙනවා එයාට බහුවර්ණකේ අහනවා නූතන තාරකා විද්‍යාවේ පියා දාගන්න නමකෙලින් දාගන්න නූතන තාරකා විද්‍යාවේ පියා හරි පුතේ විභාගෙදී අහයි බහුවර්ණ එකේ නූතන තාරකා විද්‍යාවේ පියා වන්නේ උත්තරේ මොකද්ද පුතේ නිකලස් කොපර්නිකස්
පොලිකස් පොලන්ත ජාතිකේ හරි පොලන්ත ජාතිකේ හරි පොලන්ත 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 අන්න පොලන්තී වැඩික් තමයි විද්‍යාත්මක තමයි නිකලස් කොපර්නිකස් නූතන තාරකා විද්‍යාවේ පියා නූතන තාරකා විද්‍යාවේ පියා හරි පුතේ දැන් අපි බලමු යාගේ සොයා ගැනීම හරි පුතේ අනේ මෙයා අමුතු සොයා ගැනීමක් කියනවා මෙයා කියනවා පෘථිවිය ගෝලාකාරයි මෙයා අනේ පෘථිවිය රවුම් අනේ පෝල වගේ පෘථිවිය ගෝලාකාර බව පෘථිවිය ගෝලාකාර බව අනිකුත් ග්‍රහයන් සූර්යා වටා කියන්න පුතේ අනිකුත් ග්‍රහයන් සූර්යා වටා පරිභ්‍රමණය වෙන බව වෙනවා පරිභ්‍රමණය කියන්නේ කැරකෙනවා 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 මොකා වටාද සූර්යා වටා නේද අනිර ඉර කියන ඒ සූර්යා වටා අනිකුත් ග්‍රහයන් කැරකෙනවා පරිභ්‍රමණය පරිභ්‍රමණය වෙනවා පෘථිවිය ගෝලාකාරයි රවුම් එක නේද අන්න කරකන ගම වටේ යනවා හරියට හරි කරකන ගම වටේ යනවා පුතේ අපේ උනුත් ඉන්න බල කරකන ගම වටේ යන උන් ඔය අවසරේම හම්බෙනවා පාරවල් අයිනේ නේද ඔය බෙබා මාමලා ආලකන්නි මාමලා ඒ කාලක් ගහලා බාගෙක් ගහලා තුන් කාලක් ගහලා බෝතලේ ගහලා බෝධිසත්වය වගේ කියාගෙන එන උන් හරි පුතේ උන් ඔය සමහරුන් යන්නේ නිකන් සූර්යා වටා කරක කරකි පරිභ්‍රමණය වෙනවා නේද සමහරු නේද උ සූර්යා වටා කියලා හිතාගෙන කරකනවා කරක කරකි යනවා නේ කරක කරකි යනවා හරි පරිභ්‍රමණය තමාට කරක කරකි ගිහිල්ලා පුතාලා දැකිනවා ඇයිද කරක කර ගිහිල්ලා මේ උන්නම් පුතේ යන්නේ නැහැ සමහරු මොකද වෙන්නේ උන් වැටෙනවා නේ වැටලා කාණුවේ හරි කොහේ හරි ඉන්නවා නේද ඉතින් පුතේ මං හිතන්නේ ඉතින් ඒයක් උන්ට සමාධිවත් දන්න නිකලස් කොපර්නිකස් වගේ වෙන්න හොඳයි අපි ලියාගමු ලියන්න පුතේ පෘථිවිය ගෝලාකාර බවත් පෘථිවිය ගෝලාකාර බවත් පුතේ ඔතනින්ම මතක තියාගන්න ආයේ පාඩම් කරන්න වෙලාවක් තියාගන්න එපා පෘථිවිය ගෝලාකාර බවත් බවත් අනිකුත් ග්‍රහයන් සූර්යා වටා පරිභ්‍රමණය වන බවත් අනිකුත් ග්‍රහයන් සූර්යා වටා පරිභ්‍රමණය වන බවත් හරි පුතේ ඊළඟට අපි යනවා දෙවෙනි එක්කෙනා හොයාගෙන අපි යාට කියනවා අයිසෙක් නිව්ටන් අයිසෙක් නිව්ටන් හරි පුතේ පරිස්සමට මේක මම එක සැරයක් උගන්නද්දී මම කිව්වා අයිසෙක් නිව්ටන් කියලා ඊට පස්සේ කෙල්ලෙක් කියනවා අකෝ අපේ මාමානේ අනේ පුතේ ඒක විභාගයට ලියන්න ඇවිල්ලා ඒක ලියලා තියන්නේ අයිසෙක් හරි මේ ඇත්ත කතාවක් පුතේ ඒක ලියදින අයිසෙක් නිව්ටන් ඒකේ පේපර් එක අරන් ගිහලා මම කිව්වා පුතේ ඔබ මොකද්ද බල ලිව්වේ කියලා අනේ සර් මට මතක් වුණේ ඇත්තටම එදා සර් කියපු අයිසෙක් නිව්ටන් හරි පුතේ අයිසෙක් නිව්ටන් නෙමෙයි බං ඒකයි තින් අයිසෙක් නිව්ටන් වෙන එකෙක් නේ පුතේ මෙයා අයිසෙක් නිව්ටන් ඒවලු අයිසෙක් නිව්ටන් හරි පුතේ අපේ රටේ ඔය අතීතේ ඉනම් බං දියුල් බෙලි පොල් වගේ ඒවා ගස් වලින් වැටුන්නේ නැද්ද වැටුණා හැබැයි අපේ එකෙක්ටවත් තේරුන්නේ නැහැ බම් මේක මේ ගුරුත්ව බලය කියලා නේද මේක මාරහින් පුතේ ඉතින් බලන්න අන්තරින් ඉඳලා සර් ගෙඩියම නේද අර අපිට මොනවාද කතන්දරක් තියෙනව නේද පුතේ අපේ ජාතක කතාත් මොනවාද තියෙනව අර තල් වලට මොනවාද වැටිලා නේද අර මොක්කුද හාවුද මොක්කුද බය වෙලා නේ හරි එහෙම ඒවා තියෙන්නේ හරි පුතේ එහෙනම් අයිසෙක් නිව්ටන් හොයා ගන්නවා ගුරුත්වාකර්ෂණ නියමය ඒක ලියා ගන්න ඉස්සරහින් ගුරුත්වාකර්ෂණ නියමය අනේ ඇපල් ගෙඩිය වැටෙනකම් ඉන්න උනා ඒක බලා ගන්න ගුරුත්වාකර්ෂණ නියමය පුතාලා මතකයි පන්තියෙන් එළියට දැම්මේ මඩ ඈ පුතේ
යාම හොඳ වෙලාවට පන්තියෙන් එළියට දැම්මේ අන්න පුතේ අපේ රට අපේ ලෝකේ පුතේ විද්‍යාඥයෝ ඉහළට ගිය මිනිස්සු ඔක්කොම ඔය වගේ උන්නේ පුතේ පන්තියෙන් එළියට දාලම තමයි නේද හරි ඒක පුතේ මාරයි ඒ ඒක මේ මේ මාර වැඩක් ඒ කියන්නේ මේ ලෝකෙ මේ දිනපොයි ඔක්කොම එහෙමයි අන් තෝමස් අල්ලා එඩිසන් නේද හරි පුතාලට ඉස්සරහට අපි කතා කරනවා අපේ මේ මේ ජෝන් ස්ටීවන්සන් පුතාලා දන්නවා කෝච්චිය හදුවේ නේද කෝච්චි එන්ජින් එක හදපු දුම්රිය එන්ජින් හදපු ජෝස් මේ මේ ජෝන් ස්ටීවන්සන් පුතේ යාට අකුරු ලියන්නත් බෑ කියන්නත් බෑ අවුරුදු 17ක් යන ඉතහල්ලා අවුරුදු 17ක් යනකයි අපෝ ඌට අකුරු ලියන්නත් බෑ කියන්නත් බෑ ඒකවත් හැමදේම පන්තියෙ ඉඳලා අපි අන්තිමට පුතේ දුම්රිය එන්ජින් හදුවා පුතේ ලෝකේ මේ ආව අමරණීයයි ඉතින් ඉතින් ඒක තමයි පුතේ අපිට කිසිම මිනිසෙක කිසිම දරුවෙක්ව අපිට පුතේ පහත් කරන්න බෑ හරි සමහරලාට ඔය පන්ති ඉන්න දක්ෂ නෑ කියලා හිතන් ඉන්න එක පට්ට වැඩක් කර හැකියි උඹලට කියන්න පුතේ නියම වැඩ මගේ ඉස්කෝලේ මේ දැන් ඉන්න ඉස්කෝලේ මීට අවුරුදු ගානකට එහා පුතේ නියම කොල්ලෙක් හිටියා මං කොල්ලගේ නම කියන්නේ 11 අවසර පන්තියේදී අපිට වැඩේ ආවුණා හරි මොකද්ද වැඩි මෙයා හිටියේ පුතේ පන්සලක පන්සලක හිටියේ යා ටිකක් ඉතිහා අසරණ දරුවේ හරි 11 අවසර හිටියේ කොල්ලට ඉස්කෝලේ වැඩ බෑ මෙලෝදයක් බෑ ඌති ලියන්නෙත් නෑ කියන්නෙත් නෑ ඔහේ ඉතින් අයින්සක විදියට ඔහේ ඉන්නවා හරි පුතේ දවසක් විද්‍යාර්ථී ච උගන්වද්දි විද්‍යාර්ථීට දැකලා තියෙනවා මූ සරන්සරේට හරි මෙහෙම කරනවලු ටීචර් ගිහිල්ලා මුගේ කොලර් එක බලලා මෙහෙම ඔහොම කරලා බලද්දි පුතේ මෙතන යෝගේ බටයක් තිබිලා බටයක් කියන්නේ පුතේ බටේකුත් නෙමෙයි වයර් එකක් වයර් එකක් ඉතින් ටීචර් වයර් එක ඇදලා අම්මට සරි අදින්න 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 වයර් එක එනවලු පුතේ එහෙන දිගට කොහොමද වයර් එක එන මීටරක් විතර දිගට ඇවිල්ලා විද්‍යා ටීචර් බලලා යපු මේ මොකක්ද යපු මුගේ වැරක මෙහෙන් ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා බෑග් එකට ගිහිල්ලා ඊට පස්සේ බෑග් එක චෙක් කරපුවාම අම්මට සරි බෑග් එකේ පුතේ කොකා කෝලා බෝතලයක් අර කොකා කෝලා බාගේ මෙගා බෝතල් ඒක ඊට පස්සේ ඒක චෙක් කරද්දි අපිට එන්න කියලා අපිත් ගියා අනේ බලපුවාම ඌ පුතේ මූඩිය හිල් කරලා උඩින් මූඩිය ඇතුලෙන් දාලා අර වැර එක කොකා කෝලා බෝතලේ ඇතුලට අර වයර් එකේ තියෙන තඹ කම්බියක් මූයේ තඹ කම්බිය ගලවලා හරි දැන් මූ මොකද කරන්නේ මූ කරන්නේ අර උගන්නන වෙලාවට අතරතුරේ ඌ අරක බොනවා හරි ඉතින් අපි හෙව ඕකෙන් එනවද කියලා ඔව්ලු හරි ඉතින් අපි ඌට බීලා පෙන්නන්න කිව්වා මූ එකෙන් වයර් එකෙන් ඇදලා පෙන්නකෝ ඇත්තටම පුතේ එනවා මූ මේක දවස් ගාණක් කරලා ඒ කියන්නේ සෑහෙන කාලයක් ඉඳන් කරලා පන්සලට එනවලු බීම ඒ වගේ නැල්ලා මූ ඉතින් අර කෙලියට අරන් බොන්න බෑනේ යාළුවෝත් දකිනවා ඒවත් පිල්ලනවනේ ඔන්න බලන්න උගේ මොලේ තේරුණාද මම මගේ ඉතිහාසය දැකපු එක මේක එහෙම වීම වීපු ඔන්න පුතේ හිතහල්ලා ඉතින් මාර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා ඒ හන්ද සමහරවිට දැන් මේ වෙනකොට ඕක අයිඩිනියෙක් කෙලක් කියලා කඳන්නෙත් නෑ පුතේ ඒ දක්ෂතාවයේ හැකියාව පාවිච්චි කරලා හරි පුතේ ඒ වගේ අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා අපි ඊළඟට යනවා ජර්මන් ජාතික ජොහන්ස් කෙප්ලර් අනේ ජොහන්ස් කෙප්ලර් අනේ කෙප්ලර් අනේ කෙප්ප ගහන්න එපානේ කියලා අපි කියනවා අනේ 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 කෙප්ප ගහන්න එපා කිව්වට මෙයා නම් එහෙම කෙප්ප ගහලා නැහැ මෙයා නම් විද්‍යාඥයෙක් නේද ජොහන්ස් කෙප්ලර් හරි අපි බලමු ජොහන්ස් කෙප්ලර්ගේ මතය පුතේ මොකද්ද මෙයා කියන්නේ පුතේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යයා වටා යන්නේ කොහොමද පුතේ මෙයා කියන්නේ ඉලිප්සාකාර දෙයි ඉලිප්සාකාර හැටියට අපි කියන්නේ සාමාන්‍ය විවහාරයේ ආච්චිලා කියන්නේ මොකක් හැටි කියලා බිත්තරයක් නේද මං අහගෙන ආච්චි කියනවා 100ට ඔය අනේ තියෙනවනේ අනේ මෙයා සෞර ග්‍රහ මණ්ඩලයක් කියලා එකක් තියෙනවලු අනේ ඔය අපේ කොල්ලා පොඩි එකා කිව්වේ අනේ ඒක තියෙනවලු මොකද්ද මන්ද ග්‍රහලෝක අනේ ඒවා යනවලු අප්ප බිත්තරයක් වගේ ඈ විත්‍රාක් වගේ හැඩේට ඔව් අනේ ඔකට මොකද්ද නමකුත් කියනවා මට ඇහුන්නේ නැහැ අනේ කොල්ලවිල කියනවා ආච්චි ඉලිප්සාකාර හැඩය සීයට කියා දෙන්න ආච්චිගේ හැඩේ
ආච්චි කඩ නෙමෙයි විතරේ හැඩේ නේද පුතේ ඉලිස්සාකාර හැඩේට හරි ඔන්න ඔහොම තමයිලු ඔක ගමන් කරන්නේ පුතේ තේරුණාද ඔතන මේ 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 ජොහන්නස් කෙප්ලර් කරන්නේ නිකලස් කොපර්නිකස්ගේ අදහස පුතේ තව දුරටත් වැඩි දියුණු කරලා ඒ ගැන පරේෂණ කරලා ඒක තව දුරටත් විද්‍යාත්මක බව තහවුරු කෙරේ හරි හරි එන අපි ලියාගමු ලියන්න सौरग्रह मंडले ग्रहलोक सौरग्रह मंडले ग्रहलोक सूर्यावटा इलिप्साकार පුතේ ලියා ගන්න හරියට ඉලිප්සාකාරව මලියව බෝඩ් එකේ ඉලිප්සාකාරව ගමන් ගන්නා බව පුතේ පිටරයක හැදී කියලා එහෙම ලියන්න එපා විභාගෙට ගිහිල්ලා නැත්තම් උඹලා ගිහලා පිටරයක් එහෙම පැකට් කරලා පේපර් එකත් එක්ක එල්ල එහෙම ඉන්නපා. හරි. පුතේ ඔන්න ඉන්නවා ඊළඟට අපේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලි. අම්මෝ ඒක ඇටි. ගැලීලියෝ ගැලීලි. පට්ට නම නේ පුතේ. ගැලීලියෝ ගැලීලි. ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලි. ගැලීලියෝ ගැලීලි. අමුතු නිකන් ගැම්මා. ගැලීලියෝ ගැලීලි. නේ? හරි. පුතේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලු කරන්නේ අපි දන්නවා එයාගේ සොයා ගැනීමක් තියෙනවා ගැලීලියෝ ගැලීලිට කියනවනේ පුතේ විශේෂ අනුවර්ත නාමයක් ගැලීලියෝ ගැලීලිට අනුවර්ත නාමයක් තියෙනවා දන්නවද පුතේ මොකද්ද අත්තද බැලෙමි පියා හරියට හරි ඒ නම ඉදිරියෙන් ලියන්න පුතේ ගැලීලියෝ ගැලීලිගේ නම ඉදිරියෙන් ලියන්න මෙන්න මේ වගේ අත්හද බැලීමි පියා අත්හද බැලීමි පියා අත්හදා බැලීමේ පියා කියලා ලියා ගන්න ඉස්සරහින්. හරි. පුතේ අත්හදා බැලීමේ පියා. පුතේ මම ඔයාලගෙන් ඔන්න සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් අහන්නම්. ඉතාලියේනේ මෙයා. ඒ කියන්නේ ගැලීලියෝ ගැලීලි. පුතේ ඉතාලියේ තියෙනවද විශාල කුළුණක්? මොකක්ද ඒ කුළුණේ නම? බලන්න කියන්නේ ඉතාලියේ තියෙන විශාල කුළුණ මොකද්ද පුතේ? ඒක නම කියන්න බලන්න. කෝ අනේ පැටවුනි. පීසා කුළුණ. පීසා අන්න හරි පීසා. මතක් වෙද්දි කඩට කෙලවුනනවනේ. ඈ අම්මෝ කන්න තිබ්බනම් කියලා හිතනවා. හරි. හරි. පුතේ මේ විභාගේ මම මැසේජ් එක දෙන්නම්. දවස් දෙකකට කලින් මම මැසේජ් එක දානවා. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි වාර විභාගය ගැන තියන්න දවස් දෙකකට කලින් මැසේජ් එකක් දානවා බය වෙන්න එපා හොඳට පාඩම් කරන්න මට අවශ්‍යයි ඔයාලා විශේෂයෙන් මේවර වැටිම ලකුණු ගන්න එහෙන් දැන් හොඳට පාඩම් කරන්න මොකද ගෙවල් වලට එනවා ගෙවල් තුනකට එන්න ඉන්නේ මං හරි වැටිම ලකුණු ගන්න ගෙවල් තුනට ඒ නිසා ලකුණු ඉතින් 98ක් විතර ගන්න එපා නේද 99ක් 100ක් විතර හරි උදේ අර හරි කිව්වා ඉතාලියේ තියෙන විශාල කුළුණක් ඔයාලා දන්නවා පීසා කුළුණ. මම නිකමට අඳින්නම්. හරි. අපි නිකමට අඳමු පීසා කුළුණ. හරි. පුතේ මේ ගැලීලියෝ ගැලීලි ඉන්න කාලේ මෙන්න මේ පීසා කුළුණ තිබ්බනේ. මාර මතයක් තිබ්බා පුතේ ඒ කාලේ. ඒ කාලේ මාර මතයක් තිබ්බා. මම අහන්න ඔයාලගෙන්. බලමු ඔයාලා කොහොමද මොලේ කියලා. පුතේ එක සමාන නෙමේ හරි අපි කියමු මේ අසමාන බරින් යුක්ත වස්තුන් තියෙනවානේ අසමාන බරින් යුක්ත වස්තුන් කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ පෑන දැන් මම ඔන්න ඔයාලට උදාහරණයක් පෙන්නන්නම් දැන් මේ අලියා ඉන්නවා. හරි මේ අලියා ඉන්නවා. මේ පෑන තියෙනවා.
මේ පා මේ අලියයි මේ පෑනයි ගත්තාම බර සමානද බර අසමානද අසමාන අසමාන මේකෙන් බර වැඩි එක කොහොමද අලියා 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 වැඩි හරි එන ලෝකෙ මතයක් තිබ්බා අසමාන බරින් යුක්ත වස්තුන් දෙකක් ඉහළ සිට පහළට අතහැර යම ඉස්සල්ලාම වැටින්නේ මොකක්ද උත්තරේ කියන්නේ බර වැඩි බර වැඩි බර වැඩි ඇත්තද ඒක ඇත්තද ඔව් ඔව් හරි ඔන්න ඔය මතේ තමයි පුතේ ලෝකෙ තිබ්බේ හරි ඔය මතේ ලෝකෙ තිබ්බා අසමාන බර යුක්ත වස්තුන් දෙකක් ඉහළ සිට පහළට අතහැරපුවාම ඉස්සල්ලාම බර එක ඉස්සල්ලාම වැටෙනවා කියලා මතයක් තිබ්බා හරි ගැලීලියෝ ගැලීලියටත් මේක ප්‍රශ්නයක් ඒක ලෝකයේ තිබ්බ පරණ මතයක් දැන් ඔයාලයි දැන් ඔයාලත් හරි පුතේ ඔයාලත් ඉතින් ඒක අත්දැකීමක් නැති වෙන ඔයාලා කියන්නේ බර එක වැටෙනවා කියලා මොකද කරේ ගැලීලියෝ ගැලීලියෝ කරනවා කුඩා ගල් එහෙම ඉක්මනට ඈ පුතේ කියන්නේ ලොකු එකට වඩා කුඩා ගල් එහෙම ඉක්මනට ඉක්මනට වැටෙනවා අනේ තව මතයක් ආවා නේ හරි ගැලීලියෝ ගැලීලි පුතේ පීසා කුල්ල මත නැට්ටා නැගලා අසමාන බරින් යුක්ත වස්තුන් දෙකක් එකවර පහළට ඇරියා පුතේ ඔයාලා ඕනම් මේ ප්‍රායෝගික පරීක්ෂණය ගෙදරදී කරලා බලන්න දෙකම වැටෙන්නේ එක වෙලාවට දෙකම වැටෙන්නේ එකට එක වෙලාවෙ ඕනම් කරලා බලන්න හරි පුතාලට ඕනම් වහලට නැගලා කළු ගලකුයි සූටි ගලකුයි එකට මෙහෙම අරගෙන අතහැරලා බලන්න මම මේක ඉස්කෝලේ නම් ඔයාගේ පන්ති මේ වෙලාවේ මං හිටියා නම් ඔතන මං ඔයාලගේ කොල්ලෙක්ව හරි කෙල්ලෙක් හරි ඩෙස් එකට නැගලා මම මොකක් හරි අසමාන පරිවෘත වස්තුන් දෙකක් දීලා මේ වෙලාවේ ඔය ටෙස්ට් එක කරනවා පුතේ පුතේ ඉඳලා පහළට පාරේදී අයිය කෙනෙක් හරි යන්න ඕන අන්න පුතේ මේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය තේරුණාද එහෙනම් පුතේ ඔන්න මතක තියාගන්න හරි ඒ නිසා පුතේ ඔන්න ඔය වගේ ඒවා කරපු නිසා මෙන්න මේ ගැලීලියෝ ගැලීලියෝ ප්‍රසිද්ධ වුණා අත් හදා බැලීමේ පියා කියලා හරි ඒ වගේ පරීක්ෂණ ලෝකේ මිනිස්සු හිතන් හිතපු දේවල් අදහස් ඒකෙන් වෙනස් වුණා තේරුණා නේද ඒ නිසා පුතේ මෙයාට මිනිස්සු කියන්න ගත්තා අත් හදා බැලීමේ පියා අම්මෝ යා මාර මාර අත් හදා බැලීම් කරනවා ඒ අත් හදා බැලීම් නිසා අපි හිතන් ඉන්න අදහස් වෙනස් වෙනවා බොරදක් අන්න හරි පුතේ නේද හරි පුතේ මෙයා විශේෂයි දැන් අපි ගොඩක් වෙලාවට මෙයා ගැන දන්නේ ඔය දුරදක්නේනේ නේද මෙයා දුරදක්නේ ඉපදෙවවා කියන එක හරි දුරේක්ෂය නේද දුරේක්ෂය හදුවා කියන එක හරියටම හරි හැබැයි මෙයා මෙයා ගැන ඔයාලා තව මොනවද දන්නේ ඔයාලා දන්නවද සින්දු තියෙනවා ගීත තියෙනවා ආවාට තිබුණත් නිසසර සඳ මත ඇය හරි අහිංසකයි අනේ ආවාට මේ මගේ වගේ නේ ආවාට තිබුණත් නිසසර සඳ මත ඇය හරි අහිංසකයි එනම් පුතේ චන්ද්‍රයාගේ මොනවද තියෙන්නේ බලන්න කියන්නේ ආවාට එහෙනම් මේ චන්ද්‍රයාගේ ආවාට තියෙනවා කියලා අපි කියනවා එහෙනම් මේ ගීත සාහිත්‍ය තුල චන්ද්‍රයාගේ ආවාට තියෙනවා කියලා ලියවෙනවා පුතේ එහෙනම් මේ චන්ද්‍රයාගේ ආවාට තියෙනවා කියලා ලෝකෙට කියන්නේ කවුද ගැලීලියෝ ගැලීලි මතක තියාගන්න චන්ද්‍රයාගේ ආවාට තියෙනවා කියලා ලෝකෙට කියන්නේ ගැලීලියෝ ගැලීලි එහෙනම් ඔන්න හොඳ විද්‍යාඥයෙක් එනං සොයා ගැනීමක් යාගේ හරි ඒ විතරක් නෙමෙයි පුතේ මෙයා කියනවා බ්‍රහස්පති ග්‍රහයාගේ මොනවද බ්‍රහස්පති ග්‍රහයාගේ ඔව් උපග්‍රහයන් තියෙනවා කියලා නේද බ්‍රහස්පති ග්‍රහයාගේ තව උපග්‍රහයන් තියෙනවා කියලා කියනවා හරි දැන් මං කීපයක් කිව්වා බලන්න කියන්නේ දුරදක්නිය හොයා ගන්නවා චන්ද්‍රයාගේ ආවාට හොයා ගන්නවා බ්‍රහස්පති ග්‍රහයන්ගේ උපග්‍රහයන් තියෙනවා කියලා හොයා ගන්නවා හරි එනිසා යාගේ වැදගත්කම් තුනක් අපි කතා කරා වුණා රයිට් අපි ඔය තුන ලියාගමු ලියන්න දුරදක්ණය චන්ද්‍රයාගේ ආවාට කමාදා ලියන්න දුරදක්ණය චන්ද්‍රයාගේ ආවාට ඊළඟ කමාවක් බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයන් බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයන්
හරි. පුතේ එහෙනම් ඔන්න අපි විද්‍යාත්මක ශිෂ්ටයේ තුල අපි ගොඩක් දේවල් ඔන්න විද්‍යාඥයෝ සොයා ගැනීම ගැන කතා කළා. නේද? හරි. එහෙනම් ඔන්න අපි ඒ ටික මතක තියාගන්න ඔය විභාගෙදී අපෙන් අහනවා. ඒ නිසා මගේ පුතාලා ඒ ප්‍රශ්නේ 16 ඒක චුට්ටක් 17 17 exam කියලා දාගන්න අපෙන් විවිධ විදිහට ඔක අහනවා. 17 17 exam කියලා දාලා තියාගන්න. හොඳයි. 18 18 ඒවා එන්නේ බහුවර්ණ පේපර් එකේ තමයි. තේරුණානේ? එහෙනම් අපේ ඉතිහාස පන්තියේ මම හැමදාම කියනවා අපි විභාගෙට එන ප්‍රධාන ඒවා පේමා කරනවා. අපි කියනවා. හරි මේකේ ඉන්නේ ලියන්න මේකේ ඉන්නේ බහුවර්ණ එකේ මේක වැදගත්. නේද? ඒ සියල්ල කියන්නේ පුතේ මේ උත්තර පත්‍ර බලන්න යන ඒ බලපු ඒ වස්ත්‍ර ගානක අධ්‍යක්ෂීම් නිසා. හරි. පුතේ 18 මෙන්න මේ පාදසනම් පුද්ගලින්ගේ සුවිශේෂ දක්ෂතා අහනවා. ඉතාලි සාහිත්‍යයේ පියා. පුතේ අලි ජියර් දානවා දැකලා තියෙනවද? අලි ජියර් නෙමෙයි පුතේ අලි ගියර්. හරි. එහෙනම් පුතේ අලි ගියරි ඩාන්ටි ඩාන්ටි නැටුම් කරනයි අපි ඊයේ කතා කරේ ඩාන්ස් නම අහලා තියෙනවා ඩාන්ටි අලි ගියරි ඩාන්ටි ඉරියා ගන්න ඉතාලි සාහිත්‍යයේ පියා තමයි අලි ගියරි ඩාන්ටි අලි ගියරි ඩාන්ටි හයි අලියා ජියර් දාද්දි නම් පුතේ අම්මෝ මේ කකුල මෙහෙම පස්සට ගහලා දුවිලි විසි කරලා පයින්නවා පිම්මි මෙහෙම 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 නේද අලිගිරි ඩාන්ටි මානවාදී පියාණන් පුතේ මම ඊයේ කතා කරා මතකද ඔයාලට මානවාදී පියා ෆ්‍රැන්සිස් පෙට්‍රා නියමයිනේ පුතේ හරියටම හරි ෆ්‍රැන්සිස් පෙට්‍රා ෆ්‍රැන්සිස් පෙට්‍රා පුතේ මං පෙට්‍රාත්ව මතක් කරගන්න කිව්වේ කොහොමද ඊයේ? පෙට්‍රල් වලින් නේද? අර පෙට්‍රල් ගහන්න ගිය තැනදී අනේ පෙට්‍රල් නේද? පෙට්‍රාත් මාමා නේද? පුතේ පෙට්‍රල් ගහන්න කියලා මතක් කරගන්න මානවවාදී පියා මිනිස්සු තමයි පෙට්‍රල් ගහන්නේ. නේද? මානවයා. අනේ පෙට්‍රල් ගහනවා. එහෙනම් මානවවාදී පියා පෙට්‍රා හරි ඉංග්‍රීසි සාහිත්‍යයේ නෞදාවේ පහන් තරුව මම ඊයේ කිව්වා නේද හැන්ඩ් බේකන් චීස් බටර් පුඩින් කියලා හැන්ඩ් බේකන් චීස් පුඩින් බටර් කියද්දී ඔතනින් එනවා බේකන් එහෙනම් ඉංග්‍රීසි සාහිත්‍යයේ නෞදාවේ පහන් තරුව කවුද පුතේ ෆ්‍රැන්සිස් ෆ්‍රැන්සිස් කවුද බේකන් බේකන් හරියටම හරි ෆ්‍රැන්සිස් බේකන් මෙයා තමයි පුතේ ඉංග්‍රීසි සාහිත්‍යයේ නෞදාවේ පහන් තරුව ෆ්‍රැන්සිස් බේකන් ඔන්න අර කැවිලා ආයේ මේකට උත්තරේ කියන්න 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 අත්හදා බැලීමේ පියා ගැලීලියෝ ගැලීලි අපි ලස්සන මං හරි ආසයි ඒ නමට පට්ට නම පුතේ ඒක නම් ගැලීලියෝ ගැලීලි ගැලීලියෝ ගැලීලි නිකන් ලීනසා ලීනසී වගේ නේද ගැලීලියෝ ගැලීලි නේද පට්ට නම පුතේ ඇත්තටම ඒක මාරයි නූතන තාරකා විද්‍යාවේ පියා කවුද නිකලස් කොපර්නිකස් නිකලස් කොපර්නිකස් අපි ඒව කතා කරා පුතේ නිකලස් කොපර්නිකස් නිකලස් කොපර්නිකස් ඒ අමුතු නංගියන් ගැම්මක් තියෙනවා නිකලස් කොපර්නිකස් හරි නිකලස් කොපර්නිකස් එහෙනම් ඔන්න අපි 18 ප්‍රශ්නෙත් අවසන් කරා විද්‍යාත්මක ශිෂ්ටය දිනු වෙනවා එහෙනම් එක ශිෂ්ටයක් අපි කතා කරලා ඉවර කරා අපි එක ශිෂ්ටයක් කතා කරා අපි තාරකා විද්‍යාව ඒ පැත්ත අපි දැන් කරන්නේ වෛද්‍ය විද්‍යාව හරි එහෙනම් පුනරුදේ පුතේ විද්‍යාත්මක ශිෂ්ටය දිනු වෙනවා
ඒක එක ශේෂ්ත්‍රයක් අපි කතා කරා තාරකා විද්‍යාව ඉරහඳ තාරකා නේද පෘථිවිය ගුරුත්වාකර්ෂණ නියමය හරි මේ දේවල් එහෙනම් පුතේ අපි කතා කරනවා දැන් වෛද්‍ය විද්‍යාව එහෙනම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවට වැඩ කරන්න ඉතින් පුතේ වෛද්‍යවරුනේ නැතු ඉතින් අපිද නේද හරි පුතේ ඉන්නවා ඉංග්‍රීසි ජාතික හාවා හාවා අනේ සර් එහෙමනම් කියන්න එපා එයාට අපි සීයාගේ නම තියෙනවනේ අපි සීයාගේ නම විලියන්නේ විලියම් මාමන් ඔයාලා දන්නේ නැතුණාට ඔය අපේ හැමතරම අය දන්නවා අපේ සීයාගේ නම විලිය අනේ එයාට ඉන්නවා හාව පැටව් දෙන්නේ ආච්චි ආසයි හාව හදන්න අනේ විලියම් මාමා ආච්චිට හාව ගෙනත් දුන්නා ආච්චි හාව අතගග හදනවා හරි ආසයි ආච්චි හාවගේ කන් දෙකකින් අල්ලන්න නේද පුතේ එහෙනම් ඔන්න විලියම් හාවේ හරි ඉංග්‍රීසි ජාතික පුතේ අපේ පළවෙනි එක්කෙනා තමයි විලියම් හාවේ පුතේ විභාගෙටම ලියන්න එපා හාවා කියලා හාවේ හාවේ හයිවේ නෙමේ නැතලියයි හයිවේ කියලා විලියම් හාවේ හරි පුතේ විලියම් හාවේ මොනවද සොයාගන්න විලියම් හාවේ මොනවද සංසාරපද පිළිබඳ වැදගත් උරුතු මොකද්ද පුතේ මට ඇහුන්නේ අදිර සංසාරන පබ්බුරේ සංසාරන පද්ධතිය මිනිස්සුරේ අපේ සිරුවේ තියෙනවා රුධිර සංසරණ පද්ධතිය රුධිරය පුතේ මෙහෙන් 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 ඇඟිලි වලට ඇවිල්ලා මෙහෙන් මෙහෙන් යටින් ගිහිල්ලා යටේ වටක් ගිහිල්ලා කකුලට ගිහිල්ලා කකුල ඇඟිලි වලට ගිහිල්ලා ආයෙනවා නේද හරි පුතේ මෙන්න මේ රුධිර සංසරණ පද්ධතිය හොයාගත්ත විලියම් ආවේ මාරයි පුතේ ඒක වෛද්‍ය විද්‍යාවට මාර විපර්යාසයක් පුතේ හැරවුම් ලක්ෂයක් නේද හරි ලියා ගන්න එහෙනම් ලියා ගන්න මිනිස්සුරේ රුධිර සංසරණ පද්ධතිය ස මිනිස්සුරේ රුධිර සංසරණ පද්ධතිය සොයා ගැනීම රුධිර සංසරණ පද්ධතිය සොයා ගැනීම රුධිර සංසරණ පද්ධතිය සොයා ගැනීම. වාගේ එන්ජින් එක තියෙනව නේද? හදවත එතනින් මෙහෙම පිට කරලා මෙහෙම මෙහෙ කියලා පෙනහඩුවලට කියලා පිරිසුදු වෙලා නේද අපි ඉස්සරහට කතා කරමු ඒව ගැන. හරි. පුතේ ඊළඟට ඉන්නවා ස්විස් ජාතික වෛද්‍ය පැරසල්සස්. වෛද්‍ය පැරසල්සස්. පැරලයිස් නෙමෙයි පුතේ. නේද? අම්මෝ ඒක හැදුනොත් නම් ඉවරයි. පුතාලේ ඒවා මතක් කරගන්න. ඇරලයින්ස්. නෑ 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 නෑ. ස්විස් ජාතික වෛද්‍යවරයා. ඇර පැර පැර. ආ පැරසල්සස්. අන්න මතක් වුණා. නේද? හරි. එහෙනම් පුතේ වෛද්‍ය පැරසල්සස් කියන එකේ හොයාගන්නේ මොනවද? ඔයාලා දන්නව නම් කියන්න බලන්න. මොනවද පැරසල්සස් හොයාගන්නේ? ලෙඩ රෝග සැදීමට තුඩු දෙන හේතු ඒවට ප්‍රතිකාරය අන්න හරි පුතේ ලෙඩ රෝග ලෙඩ 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 රෝග හැදෙන්න මොනවද බලපාන හේතු මාරයිනි බලන්න පුතේ පැරසල්සස් ලෙඩ රෝගයක් හැදෙන්න ලෙඩ රෝගي හැදෙනවා මිනිස්සුන්ට එහෙනම් මේ ලෙඩ රෝග හැදෙන්නේ ඇයි මොන වගේ හේතු නිසාද අන්න එයා හොයා ගන්නවා ඒ විතරක් නෙවෙයි ඒවට ඖෂධත් හොයා ගන්නවා. උදේ කොච්චර වැදගත්ද? අපිට අද ලෙඩක් හැදෙද්දී ඒ ලෙඩ රෝග වලට හේතුව සහ ඒ ප්‍රතිකාරවල මූලාරම්භය හොයාගන්නේ මෙයා පැරසල්සස්. අපි ගරු කරන්න ඕන චරිත. අපි අදහන්න ඕන චරිත පුතේ. නේද? හරි වටින මිනිස්සු. හොඳයි, ලියා ගන්න පුතේ. වෛද්‍ය පැරසල්සස්ගේ එක ලියා ගන්න. මෙහෙම. ලෙඩ රෝග සෑදීමට හේතු සහ ලෙඩ රෝග සෑදීමට හේතු සහ ඒවාට ප්‍රතිකර්ම ඒවාට ප්‍රතිකර්මද අත්හදා බැලීම ඒවාට ප්‍රතිකර්මද අත්හදා
බැලීම. ලෙඩ රෝග සෑදීමට හේතු සහ ඒවාට ප්‍රතිකර්ම දක්වා බැලීම. හරි. පුතේ එතකොට එයාගේ ඔය නූතන ඖෂධ විද්‍යාවට හරි චිකිත්සක ක්‍රමවලට මෙයාගෙන් ප්‍රබල රිකුලක් වෙලා තියෙනවා. හරි. නූතන වෛද්‍ය විද්‍යාව ඖෂධ සොයා ගැනීම මේවට චිකිත්සක ක්‍රමවලට මෙයාගේ මේ හොයාගත්තු මේ අත්හදා බලපු දේවල් ප්‍රබලව දායක වෙලා තියෙනවා. ඒ නිසා වෛද්‍ය පැරසල්සස් තුමත කරන්න එපා. එයා විශේෂයි. හරි. ඊළඟට අපි යනවා පුතේ මයිකල් 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 සර්ටිස් Michael Surtees අනේ Michael Surtees ට නම් මං හරි කැමතියි Michael Surtees ට හරි කැමතියි හරි වෛද්‍ය විද්‍යාවට හොඳ වැඩක් කරපු එකනේන්නේ හොඳ වෛද්‍යවරයෙක්නේ Michael Surtees උතේ Michael Surtees කරපු එක අපිට බැයිද මේ අපේ ශරීරයෙන් කරන්න අපේ ඇඟි Michael Surtees කරන්නේ මොකද්ද රුධිරය දැන් ඉතින් අපේ පන්තියේ මම ඔතන හිටියානම් උඹලා ඔක්කොට මම කියනවා දකුණු අත තියාගනින්න දකුණු පැත්තට හදවතේ හයියෙන් අල්ලගනින්න ගහපල්ලා හදවතට දකුණු කෝෂෙට දැනෙන්න අන් දැන් එහෙනම් පුතේ මෙයා කියන එක බලන්න මෙයා කියනවා රුධිරය හෘදේ දකුණු කෝෂයේ හෘදේ දකුණු කෝෂය රුධිරය හෘදේ දකුණු කෝෂයෙන් පිටවී යනවා 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 රුධිරය ලේ යනවා කොහෙටද පුතේ යන්නේ පෙනහළු වලට ටික තියෙන්නේ පුතේ මෙන්න මෙතන තියෙනවා අපේ ඉලෑට කූඩුව නේද අපේ රිප්ස් තියෙනවා මෙතන ඉලෑට මෙහෙම හරහට සමහර කෙට්ටු ආගෙන බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉලෑට වලින් තමයි අපේ පෙනහළු ටික ආවරණය වෙලා හරි පුතේ මෙතන ගාඩ් එකක් මේ ඉලෑට කියන මේ අස්ති ටික අපේ ගාඩ් එක මොකේදද පෙනහැල්ලට තියෙන ආරක්ෂාවට තියෙන ගාඩ් එක හරි පුතේ අර සමහර අය ඇක්සිඩන්ට් වුණාම මේ ඉලෑට කැඩිලා හරි මේ රිප්ස් කැඩිලා සේතෝට මේ පෙනහැල්ලේ ඇනෙනවා පෙනහැල්ලේ ඇනුනහම පුතේ අභ්‍යන්තර ලේ ගැනීම වෙනවා සෝ ඔබ කැඩුනාට පස්සේ අර මේ නැගිටින්න කරන්නේ අමාරුයි අන්න අමාරුයි පුතේ මේක මාර භයානකයි පුතේ මේ පෙනහැලි වලට ආරක්ෂාව දෙන ඉලෑට කැඩිලා පෙනහැල්ල යවුනට පස්සේ පුතේ ලේ ගමන් කරනවා හරි ඒ ගියාට පස්සේ පුතේ මේ ශාරීරික අභ්‍යන්තරයේ ලේ පිරෙනවා ඊට පස්සේ මේ බඩ මේ ඔක්ෂාල වෙනවා හරි මිනිස්සු හොඳට ඉන්නවා කතා කර කර හැබැයි පුතේ බේර ගන්න බැරි වෙනවා සමහර ලාවට මැරෙනවා ඒ නිසා මගේ පුතාලා කවුරුරි අනතුරු කරලා ලක්ුණොත් ගහකින් වැටුණා හරි හැප්පිලා හරි මොනා හරි අතුර කියලා ලක්ුණොත් ඔයාලා සමහර ලාට අපි ගිහිල්ලා එකපාරට මෙහෙම උස්සනවා නේ හරි අනේ මෙයා වැටිලා පව් කියලා මෙහෙම අරගෙන ගන්නවා පුතේ එහෙම ගන්න යන්න එපා ඒවට තියෙන ප්‍රථම ආධාර විදිහ ඒරො නේද ඇයි එහෙම ගන්න නැත්තේ සමහර ලාට එයා වැටිද්දී එයාගේ කැඩිලා හැබැයි පෙනහැලේ ඇනිලා නැහැ අපි මෙහෙම කරලා උස්සද්දී ඒ කැඩිච්ච ඒවා පෙනහැලේ ඇනිලා එවෙලේ සිදුරු වෙලා ලේ ගලලා මැරෙන්න පුළුවන් ඒ නිසා අනතුරු ලක්ෂණ එක්කෙනෙක් කපුටේ උස්සද්දී පෙරලද්දී ගෙනියද්දී තියෙන නියම ප්‍රථම ආධාරක. මගේ පුතාලා ඒවා දන්නේ නැත්නම් ඒවා අපි ඉගෙන ගමු. සෑයි. සෑයි යගරේ ඊයේ මේ පාඩම ඉතුරු ටික මේ කර. ඔව් ඔව් ඔව්. ඔව්. හරි. රයි. එහෙනම් ඒවත් මතක තියාගන්න. හරි. පුතේ තව යළුවේ අපේ දරුවෙක් ඇහුවා මේ සිතියම් පන්තියේ කවුදද කියලා. පුතේ අපි සිතියම් මෙහෙමයි. ඔයාලගේ අපි පුනරීක්ෂණ පන්තියේ අපේ ඒ කියුට් එකේ සිතියම් පින්තූර ප්‍රශ්න ඔක්කොම දාලා තියෙනවා. එතකොට මම ඒකේ පින්තූර ටික කතා කරනවා. ඒකෙන් සිතියම් අපි ලකුණු කරනවා. හරි. හැබැයි ඔයාලගේ මම උදව්වක් කර දෙන්න පුළුවන් මට. ඔයාලගේ මූලික සිතියම් අභ්‍යාස. ඒ කියන්නේ ගංගා, වැව්, අමුණු, රාජධානි, වරායන් ඔය කියන්නේ මූලික සිතියම් අභ්‍යාස වලට මම වෙනම දවසක් දාලා ඒක කරනවා. හරි ඒක අමතර දවසක් දාලා ඒක කර දෙන්නම්. ඒතර පුතේ අර පාඩමෙට අදාළ අපි සිතියන් ටික කතා කරනවා පුරුරිස්සන පන්තියේ සිතියන් අභ්‍යාස විදියට. හරි. ඒ නිසා ඒවා මතක තියාගන්න. අපි සියල්ල ලස්සනට plan කරනවා. බය වෙන්න එපා. ඔයාලගේ ගානට ඒ දේවල් ටික සිද්ධ වෙනවා.
තේරුණාද පුතාලා තියෙන්නේ ඒවා ප්‍රායෝගිකව කරන්න හරි ප්‍රැක්ටිකල් කරන්න හරි එහෙනම් පුතේ අපි කතා කරේ අවසානෙට අපේ වෛද්‍යවරයා මයිකල් සර්ටිස් එහෙනම් ඔන්න ආයෙ මතක් කරගන්න රුධිරය ඒ කියන්නේ ලේ හෘද වස්තුවේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් විභාගයට ගිහිල්ලා මතක් කරගනින්න බා වාඩි වෙලා ඉද්දි අනේ අපේ ලීනස් සර් කිව්වනේ අනේ මේ මයිකල් සර්ටිස් ගේ කාර ලේසි කියලා රුධිරයේ ලේ හෘද වස්තුවේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙනහැල්ලෙන් පිරිසුදු වී පෙනහැල්ලෙන් පිරිසුදු වී යලි හෘද වස්තුවට පැමිණ ශරීරය පුරා බෙදා හරිනවා ශරීරය පුරා විසිරී යනවා පුතේ අපි ඉපදුණු දා ඉඳන් මරණ තත්වා ඔය ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා අපිට පේන්නේ නැහැ හැබැයි මේ එන්ජින් එක වැඩ ඕක නැවතුනොත් පුතේ ඉවරම තමයි ඒ වෙනකන් තමයි ඔක්කොම සෙල්ලම් හරි ලියා ගන්න එහෙනම් ලියා ගන්න ස්විස් ජාතික මයිකල් සර්ටිස් කී ලියා ගන්න පුතේ එහෙනම් රුධිරය රුධිරය හදවතේ නැත්නම් හෘද වස්තුවේ හරි හෘද වස්තුවේ නැත්නම් හදවතේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙනහැලි මගින් පිරිසුදු වී දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙනහැලි මගින් පිරිසුදු වී පෙනහැලි මගින් පිරිසුදු වී යලිත් හදවතට පැමිණ යලිත් හදවතට පැමිණ යලිත් හදවතට පැමිණ ශරීරය පුරා විසිරී යන බව යලිත් හදවතට පැමිණ ශරීරය පුරා විසිරී යන බව හරි පුතේ එහෙනම් ඔන්න අපි යනවා 20 ප්‍රශ්නෙට අපි යනවා 20 පුතේ පුනරුද ලෝක පුරා ව්‍යාප්ත වීමට මුද්‍රණයන්තේ බොහෝ සෙයින් නිවහල් වී අපි ඊයේ දවසේ කතා කරා ඕක හරි පුනරුදේට ලෝකේ පුරා යන්න බුද්ධි ප්‍රබෝධය ඇති වෙන්න උගත්තු බිහි වෙන්න ග්‍රීක රෝම පොත්පත් පිටපත් මුද්‍රණය වෙන්න බලපාපු විශේෂම එක තමයි මුද්‍රණයන්තය හරි එහෙනම් ඒ නිපුදු පුද්ගලයා නම් කරන්න පුතේ ජොහන්නස් ගුටෙන්බර්ග් හරියටම හරි පුතේ ජොහන්නස් ගුටෙන්බර්ග් ජොහන්නස් ගුටෙන්බර්ග් ජොහන්නස් ගුටෙන්බර්ග් මම ලියන්නම් බෝඩ් එකේ පුතාලා ලියා ගන්න පුළුවන් දරුවෝ අපහැදිලි දරුවෝ බලා ගන්න ජෝ හන්ස් ජොහන් ජොහන්නස් 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 Gutenberg, Johannes Gutenberg. पुते मैं कोहे किने देवल या गाना मैं कोहे किने तो पुते मतलब कद मैं अगर आटे मंगी ये जर्मनीया जर्मनीया अने जर्मनीया नेद जर 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 जर्मनी पुते Johannes Gutenberg में मुद्रण यंत्र या निपटे हुए आवृत्त मंगी ये क्यों हुआ मुकाद කොන්ස්ටන්ටිනෝපල් නගරේ විනාශ වුණ අවුරුද්ද මතකද ඔයාලට? කීයදද? 1453. 53. එහෙනම් මේක නිර්මාණය 1457. අවුරුද්දකට පස්සේනේ. එහෙනම් දැන් දන්නවනේ. මොකක්ද එහෙනම්? 1454. 54 පුතේ. පුතාල ලේසි ඒවා 1454. හරි. කොන්ස්ටන්ටිනෝපල් නගරේ තුර්කී නල්ල ගන්න 1950. 1453 කියලා අපි කිව්වා. මේක 1454. හරි පුතේ අවුරුද්දයි. ඒ හන්ද පුතේ අලුතෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. කොන්ස්ටන්ටිනෝපල් නගරය අපි ලස්සනට කතා කරානේ. නේද? 14:53 1453 තුර්කීන් අල්ල ගන්නවා කියලා.
ඉතින් පුතේ මේක අවුරුද්දකට පස්සේ 1454යි. හරි. එහෙනම් ඔන්න 20ත් අපි අවසන්. එහෙනම් අපි යනවා පුතේ ඔන්න 21 හොයාගෙන. ඒකනම් අතිශය වැදගත්. අතිශය වැදගත්. හරි. මගේ පුතාලා 21 දාගන්න එක්සෑම් කියලා. එක්සෑම් එක්සෑම් විභාගෙට 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 කියලා දාගන්න. හරි. 21 අතිශය වැදගත් ප්‍රශ්නයක්. අපෙන් ගොඩක් වෙලාවට අහන එකක්. 21 පුතේ. පුනරුද අවදී යුරෝපා සමාජයේ වෙනස් වීමට දේශපාලන නවෝදයේ බලපෑ ආකාරය. පුතේ අපි ඊයේ එක ප්‍රශ්නයක කතා කරා ඒක. දේශපාලන පුනරුදය කියලා අපි කතා කරා කාරණා දෙකක් ඊයේ දවසේ. නිකන් විස්තර කරේ නැහැ නිකන් කතා කරා. මොකද්ද මතකද ඔයාලට? මොකද්ද දේශපාලන කාරණා දෙක? මධ්‍යම පන්තිය සහ ජාතික රාජ්‍ය. අන්න හරි මධ්‍යම පන්තිය ජාතික රාජ්‍ය. කියලා මගේ පුතේ හරියටම හරි. පුතේ ලකුණු පහකට මේක හයි විභාගෙට. ලකුණු 6කට අහන්නත් පුළුවන්. හරි? මෙන්න ප්‍රශ්නේ. පුනරුද සමි දේශපාලන ශිෂ්ටාචාරයේ ඇති වූ නවෝදය කරුණු දෙකක් මගින් විස්තර කරන්න. හරි? ඒකට ලකුණු 5ක් හම්බෙයි. පුතේ කරුණු දෙකක් මගින් කිව්වහම පුතාලගෙන් අහන්නේ කරුණු දෙකක්මයි දේශපාලන නවෝදයේ. එයන්ද බය වෙන්න එපා. ඊට වැඩියෙන් අහන්නේ නැහැ. අනිවාර්යෙන් අහන්නේ කරුණු දෙකක්. හරි? එකක් තමයි ජාතික රාජ්‍ය බිහිවීම. එකක් තමයි ජාතික රාජ්‍ය බිහිවීම. හරි. පුතේ ඔන්න ඔතනදී අපි එන්න ඕනේ ඉස්සලා මධ්‍යතන යුගයේ. මධ්‍යතන යුගයේ දැන් පුතාල මතක් කරගන්න. මධ්‍යතන යුගයේ ජාතික රාජ්‍ය තිබ්බද? මොකද කියන්නේ? තිබ්බද? මේ කාලේ පුතේ ජාතික රාජ්‍ය නැහැ. හරි? මධ්‍යතන යුගයේ තිබ්බ කාලේ ජාතික රාජ්‍ය කියන එකක් නැහැ. ජාතික රාජ්‍ය නැත. නැත. ඔන්න මතක තියාගන්න. හරි? පුතේ මේ කාලේ රජවරුන්ගේ බලය මොකද වෙලා තිබ්බේ? මේ කාල රජවරුන්ගේ බලය විමද අඩුයි. මේ කාල රජුගේ බලය අඩුයි. ඔන්න හොඳට තේරුම් ගන්න. මේ කාල රජුගේ බලය අඩුයි. මේ කාලේ බලය වැඩි තිබ්බේ වංශාධිපති. වංශාධිපති ප්‍රාදේශීය නායක. ඒගොල්ලන්ගේ බලය මේ කාලේ වැඩි. හරි? රජුගේ බලය අඩුයි. ඒ නිසා රජුව පුතේ වැදගත්කමක් ලෙස සැලකුවෙන්නේ නැහැ. තේරුණා නේද? මේ මධ්‍යතුණුගේ හැටි. හැබැයි පුනරුදේ වෙද්දි පුතේ රජුගේ බලය ආයෙ වැඩි වෙනවා. රජුගේ බලය වැඩි වෙලා මේ කියන වංශාධිපති ප්‍රාදේශීය නායකින්ගේ බලය අඩු වෙනවා. හරි? එහෙම රජතුමා බලය වැඩි කරගත්තා. රජතුමා බලය වැඩි කරගද්දී රජතුමාට අර වෙළඳාම් කරපු ධනවත් උදව් කරනවා. රජතුමා ඒගොල්ලන්ට උදව් කරනවා. හරි. පුතේ ජාතික රාජ්‍යයක් කියන්නේ නිශ්චිත භාෂාවක් කතා කරන නිශ්චිත භූමි ප්‍රමාණයක් තියෙන කුඩා රාජ්‍යය. හරි. තේරුණාද? ඒක එක රජෙක් යටතේ එක්සෙසක් වෙන්න ඕනේ. හරි. ඔන්න මම ඒක ටිකක් ඇඳලා පෙන්නන්නම් ඔයාලට. ජාතික රාජ්‍යයක් කියන එක. හරි මෙන්න මෙහෙමයි. ජාතික රාජ්‍යයට ඉන්න ඕනේ මෙන්න මෙහෙම නිශ්චිත රජෙක්. හරි ඔටුන්න එහෙම දාලා නිශ්චිත රජෙක් ඉන්න ඕනේ. ජාතික රාජ්‍යයක ප්‍රධාන එකක් තමයි නිශ්චිත රජෙකු සිටීම. නිශ්චිත රජෙකු සිටීම. මේක ප්‍රබලම එකක් තමයි ජාතික රාජ්‍යයක විශේෂ ලක්ෂණයක්. නිශ්චිත රජෙකු තියෙන්න ඕනේ. නිශ්චිත රජෙක් විතරක් ඉඳලා මදි. මේ නිශ්චිත රජාට තියෙන්න ඕනේ පුතේ භූමියක්. හරි? භූමියක්. රාජ්‍ය රාජ්‍ය. අන්න නිශ්චිත රාජ්‍යයක් තියෙන්න ඕන. අන්න හරි. නිය වචනේ හරියටම හරි පුතේ. නිශ්චිත රාජ්‍යයක් තිබීම. හරි? ඒ කියන්නේ යාට ස්වාධීන රාජ්‍යයක්. ඒකට වෙන අය ඇඟිලි ගහන්නේ නැහැ. වෙන අය ඒකේ බලවත් වෙලා නැහැ. යාම හදාගත්තු එයාට ස්වාධීන රාජ්‍යයක් තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ මෙයාලට තියෙන්න ඕනේ මේකට නිශ්චිත භාෂාවක්. නිශ්චිත භාෂාවක් වෙන්න පුළුවන්, ආගමක් වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ භාෂාව ආගම කියන ඒවා තියෙනවා. තේරුණාද? හරි. එහෙනම් ඔන්න හදාගන්න. නිශ්චිත රජකු සිටින
නිශ්චිත රාජ්‍යයක් තියෙන නිශ්චිත භාෂාවක් ආගමක් තියෙන මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයකට අපි කියනවා ජාතික රාජ්‍යයක් කියලා. ඔන්න මතක තියාගන්න. හරි. නිශ්චිත රජ කෙනෙක් යටතේ ස්වාධීනව කොට නැගුණු නිශ්චිත භූමියක් රාජ්‍යයක් තියෙන නිශ්චිත භාෂාවක් ආගමක් අදහන මිනිසුන්ගේ සමන්විත ස්වාධීන ඒකකයකට අපි කියනවා ජාතික රාජ්‍යයක් කියලා. හරි මෙන්න මේ වගේ ජාතික රාජ්‍ය පුනරුද කාලේ ඇති වුණා කුටි. ඇති වුණා. හරි අපි උදාහරණ ගත්තොත් පෘතුගාලයේ හෙන්රි රජු. අන්න එතකොට ජාතික රාජ්‍යයක් බවට පෘතුගාලය පත් කරා. ඉස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජතුමා. අන්න ඉස්පාඤ්ඤය ජාතික රාජ්‍යයක් බවට පත් කරා. හරි මේ ආකාරයට පුතේ ඒ කාලේ අන්නේ වගේ ප්‍රබල අය නැගී සිටමින් ජාතික රාජ්‍ය නිර්මාණය කරනවා මේක පුනරුදී දේශපාලන ශිස්තේ වුණු කුලුල් විපර්යාසයක් තේරුණා නේද හරි කුලුල් වෙනසක් පුතේ මෙන්න මේක තමයි අපි ජාතික රාජ්‍ය කියලා කතා කරන්නේ එතකොට මෙන්න මේ වගේ රජවරු තමන්ගේ රටේ මිනිස්සුන්ට පුතේ උදව් කරා තමන්ගේ රටේ කලාකරුවන්ට උදව් කරා තමන්ගේ රටේ වෙළෙන්දන්ට උදව් කරා මේගොල්ලෝ අනුග්‍රහය දුන්නා හරි ඒකත් එක්ක එයාලගේ රාජ්‍ය තව දියුණු වුණා. ඒකෙන් තමයි පුතේ එයාලා අධිරාජ්‍ය බිහි කරගත්තේ. තේරුණා නේද? ඔන්න බලන්න. તો ජාතික රාජ්‍යයක් කියන්නේ මාර වටින දෙයක්. ඒක ඇත්තටම වටිනවා. හරි. පුතේ අපේ භාෂාවෙන් මේ ජාතික රාජ්‍ය වලට අපි කියේ මොකද්ද? බලය මොනා කරා කියලා. මධ්‍යගත කරා. මධ්‍යගත කරා කියලා. ඔන්න ඕක තමයි පුතේ. හරි. අපේ රටේ අපේ රජවරු බලය මැදගත කරා කියලා කතා කරපු එක තමයි ඔය අපි ජාතික රාජ්‍යයක් කියලා කතා කරන්නේ. හරි? ඒකම දේවල්, ඒකම සංකල්ප පොඩි පොඩි වෙනස්කම් එක කතා කරනවා. හරි, ඒවවලු විදියා ගත්තා නම් හරි. හරි. එහෙනම් පුතේ අපි ජාතික රාජ්‍ය කියන එක ලියාගමු. ලියන්න. හරි, මෙහෙම ලියාගමු. වෙන්වෙන්ව තිබූ ප්‍රාදේශීය රාජ්‍ය ජාතික රාජ්‍ය බිහි වීමකට නේද ඔපුදේ ඔව් ඒකට වෙන්වෙන්ව තිබුණු ප්‍රාදේශීය රාජ්‍ය වෙන්වෙන්ව තිබූ ප්‍රාදේශීය රාජ්‍ය ඒකරාශී කර එක් රජෙකු යටතේ සතුටක් නෑ වෙන්වෙන්ව පැවති ප්‍රාදේශීය රාජ්‍ය ඒකරාශී කරමින් වෙන්වෙන්ව පැවති ප්‍රාදේශීය රාජ්‍ය ඒකරාශී කරමින් එක් රජෙකු යටතේ එක් රජෙකු යටතේ නිශ්චිත භූමියක් සහිත රාජ්‍ය ගොඩනැංවීම හරි පුතේ ඕක එහෙනම් අපේ රටේ කිව්වේ මොන විදිහටද අපේ රටේ ජාතික රාජ්‍ය කියලා කිව්වද අපේ රටේ කිව්වේ මොන රාජ්‍ය කියලාද ඔබට මධ්‍යගත රාජ්‍ය නේද මධ්‍යගත රාජ්‍ය පුතේ ඒකෙත් එහෙමද කරේ අපේ රජවරු වෙන් වෙන්න තියෙන ප්‍රාදේශීය රාජ්‍යයක යුද්ධ කරලා ඒවා පරාජය කරලා ඒ ප්‍රදේශය අල්ලගත් අනුරාධපුරයට හරි ඊට පස්සේ අනුරාධපුරයේ රජතුමා රජ කරනවා අන්න බලේ මධ්‍යගත කරා කියලා අපි කතා කරා නේද හරි අර පරුමකවරුන්ව ඒක රාශී කරගත්තා කියලා අපි කතා කරා. ඉතින් මෙහෙදි වෙන්නේ පුතේ ඒක තමයි මධ්‍යතන යුගයේ තියෙන්නේ පුතේ එක එක ප්‍රාදේශීය නායකයන් යටතේ කුඩා කුඩා රාජ්‍ය. එහෙනම් මේ බලවත්
අය රජ වුණාට පස්සේ ඒගොල්ලෝ මේ කුඩා කුඩා ප්‍රදේශ ඒවා ඒක රාශී කර ගන්නවා. ඒක අල්ල ගන්න. අල්ලගෙන මෙයා නිශ්චිත භූමි භාගයක හිමිකම් කරන රාජ්‍යයක් හදලා ඒකේ රජ වෙනවා. ඔව් නේද? හරි. පුතේ මධ්‍යම පන්තියක් නැගීම. හරි. මධ්‍යම පන්තියක් නැගීම. පුතේ මධ්‍යතන යුගයේ තිබ්බ වැඩවසන් සමාජ ක්‍රමයේනේ ඒක තුල මධ්‍යම පන්තියකට ඉදිරියට යන අවස්ථාව හම්බුනේ නැණි. ඇයි? ජනතාවට සිද්ධ වුණේ අර වංශාධිපතියාගේ ප්‍රාදේශීය නායකයාගේ යටතේ වැඩ කරන්න. හරි. හැබැයි පුතේ ඔය අතරේ සමහර පුද්ගලයෝ විරණාම් කරමින් හිමින් හිමින් සල්ලි හොයාගෙන ධනවත් වුණා. හරි. විරණාම් කරගෙන දියුණු වෙලා ධනවත් වුණා. සමහර අය ඉගෙන ගත්තා. සමහර අය බැංකු කරුවෝ වුණා. ඒ කියන්නේ බැංකු නිලධාරීන් වුණා. සමහර අය නැව් හිමි වුණා. සමහර අය කපිතාල්ලා වුණා. පුතේ මේ විදිහට ඉදිරියට ආපු අය අවසානයේ ආව මධ්‍යම පන්තිය කියන ඉහළ පන්තියට. හරි. අන්න ඒක පුනරුදයෙන් ඇති වුණු තත්ත්වයක්. හරි. වෙළඳාමත් එක්ක සල්ලි හොයාගෙන ධනෝතුම් බවට පත් වෙලා ඒගොල්ලෝ ධනවත් වෙලෙන්දු වෙලා ව්‍යාපාරිකව වෙලා එහෙම ආවා. සමහර අය ඉගෙනගෙන කපිතාන්වරු බැංකුකරුවෝ වෛද්‍යවරු විදිහට ආවා. හරි. විද්‍යාචාර්ය විදිහට ආවා. ඒගොල්ලෝ එහෙම ඉහළට ආවා. හරි. සමහර අය පුතේ නැව් හිමිය බවට පත් වුණා. සමහර අය ධනවත් වෙළඳු බවට පත් වුණා. මේ විදිහට ධනවත් පිරිසක් සමාජයේ හිමින් 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 ඉහළට ආවා. අන්නේ ආපු ඉහළට ආපු එන්නේ අයට කියනවා මධ්‍යම පන්තිය කියලා. හරි. ඒක යුරෝපයේ පුනරුදයත් එක්ක ඇති වුණු තත්ත්වයක්. ඒක ලෝකයට පුතේ බලපාන. අද වෙද්දි මගේ රටේ, ඔබේ රටේ, අපේ රටේ මධ්‍යම පන්තිය පිරිස බහුලව ඉන්නවා පුතේ. හරි. දැන් ඔයාට ඔයාගේ අම්මා තාත්තා උගන්වන්නේ උච්චර වියදම් කරලා ඔයා උච්චර මහන්සි වෙන්නේ අපිත් ආසයි මොන පන්තියට යන්නද පුතේ? මධ්‍යම පන්තියට යන්න නේද? හරි. සමහරලාට මම දන්න ඔයාලා ගොඩක් අය දැනට මධ්‍යම පන්තිය ඉන්නවා. ඉතින් මධ්‍යම පන්තිය ඉන්න දරුවෝ ආසයි ඊළඟ ක්ලාස් එකට යන්න. මොකක්ද ඊළඟ පන්තිය පුතේ? ජාතික ධනපති ධනපති පන්තිය. ධනපති පන්තිය. ඔව්, ධනපති පන්තියට ගියා කියන්නේ ජාතික තලයේ දේශපාලනඥයෝ වෙන්න පුළුවන් නේද? සමහර අය ජාතික තලයේ දේශපාලනඥයෝ වෙලා තමයි ධනපති පන්තියට යන්නේ. ඒ අපේ රටේ. හරි. එහෙම ඉතින් ඔය කොහොම කොමාරි වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි මධ්‍යම පන්තිය නැගීම එක ලියනවා. ලියන්න. වෙළඳාමෙන් මුදල් උපයාගෙන අපි වෙනස් නේද? වෙළඳාමෙන් මුදල් උපයාගෙන ධනවත් වූ වෙළෙන්දන් වෙළඳාමෙන් මුදල් උපයාගෙන ධනවත් වූ වෙළෙන්දන් බැංකුකරුවන් බැංකුකරුවන් නැව් හිමියන් වෛද්‍යවරුන් ආදී පිරිස් වංශාධිපතිවරුන්ගේ බලය අභිබවා ඉහළට පැමිණීම. වංශාධිපතිවරුන්ගේ බලය අභිබවා ඉහළට පැමිණීම. පුතාල කවුරු හරි කියවලා තියෙනවද මේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම් පෙරළිය කියලා තියෙනවද? ආන්න හරි. ඔය ගම් පෙරළිය තුල තියෙන්නේ පුතේ මෙන්න මේක තමයි. හරි. රදල පන්තිය, ප්‍රභූ පන්තිය, වලව් පන්තිය විනාශ වෙමින් අවසානයේ ඉහළට එන්නේ පුතේ ගමේ පියල් කියන කොල්ලනේ. නේද?
අහිංසක අසරණ ගමේ හිටපු දුප්පත් එකෙක් අන්තිමට ඉගෙනගෙන වෙළඳාම් කරලා නේද රැකියාවක් කරලා අනේ ඉහෙලට එනවා. අවසානයේ යා ගමේ සල්ලිකාරයා බවට පත් වෙනවා. නේද? ඊවල් හතලා යාන වාහන අරන්. හරි. අන්න මැදින් පන්තිය ඉහෙලට ආපු විදිය. තේරුණාද? එතකොට ඔන්න මාටි වික්‍රමසූරි මේක ලස්සනට මේ කතාවේ ලියනවා. උදාල ගම්පිරලේ කියවපු දරුවෝ එක මතකයි. හරි. පුතේ එහෙනම් අද දවසේ අපි අවසාන ප්‍රශ්නේ තමයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ 22. අද දවසේ අවසාන ප්‍රශ්නේ මේක අතිශය වැදගත්. මේක වැදගත් එකේ උපරිමයි පුතේ. හරි. පුනරුදාවදී යුරෝපයේ ආර්ථික කටයුතු පුළුල් විපර්යාසයකට ලක් වුණාලු. ඒක කෙටි පැහැදිලි කිරීමක්. රයිට්. එක්සැම්පල් දාගන්න. අනිවාර්යෙන් අහන එකක් පුතේ. පුනරුදේ ආර්ථික ශාස්ත්‍රය. පුනරුදේ ආර්ථිකය. පුනරුදේ ආර්ථිකය. පුතේ එතන මාක් කරගන්න හයිලයිට් කරගන්න ඔතන තියෙනවා මේ ආර්ථික කටයුතු වල පුළුල් විපර්යාසය කියන එක. ඒ ප්‍රශ්නේ තුල. එහෙනම් පුතාලා හයිලයිට් කරගන්න ආර්ථික කටයුතු වල පුළුල් විපර්යාසය කියන එක හයිලයිට් කරගන්න. ඒක අතිශය වැදගත්. ඒකයි. හරි. පුතේ එහෙනම් මෙහෙමයි විභාගෙට ප්‍රශ්නේ අහන්න. ඔන්න මම ප්‍රශ්නෙත් අහනවා. හරි අපේ ඉතිහාස පන්තියේ එකනේ වැදගත් කරන විශේෂය. එක්සෑම් එකට එන එකත් ප්‍රධාන හයිලයිට් කරනවා. ඊළඟ ප්‍රශ්නේ එකකින් අහන්න පුළුවන් එකක් කියනවා. මෙන්න අහගන්න. පුනරුද සමයේ ආර්ථික ශාස්ත්‍රයේ නවෝදය කරුණු තුනකින් විස්තර කරන්න. හරි? එහෙම ඇහුවොත් ලකුණු 6ක්. හරි? පුතේ මම උතන කරුණු දාලා තියෙනවා. ඒතර පුතාලාට පොඩි ගයිඩ්ලයින් එකක් මම දෙන්නම් ඔකට අදාළව. ඒතර ඒක අනුසාරයෙන් වල විස්තරේ ලියන්න. ලකුණු 6 අපිට ගන්න පුළුවන්. වැදගත් නේද? හරි. එහෙනම් පුතේ අපි බලමු පුනරුදේ කාලේ ආර්ථිකයේ හැසිරුනේ කොහොමද කියලා. මෙන්න බලන්න. ස්වයංපෝෂිත ආර්ථිකයේ පරිහානියට ගිහිල්ලා. ඈ අනේ පුනරුද කාලේ මාර වැඩක් වෙලානේ පුතේ. ස්වයංපෝෂිත ආර්ථිකය. අනේ ස්වයංපෝෂිත ආර්ථිකය පරිහානිය වෙලා. මම රතු පෑනින්ම දැම්මා. අපේ වගේ. අපේ වගේ නේද? ස්වයංපෝෂිත ආර්ථිකය පරිහානියට පත් වෙලා පුතේ. ඔන්න බලන්න නේද? එහෙනම් පුනරුදේ කාලේ තමයි පුතේ ස්වයංපෝෂිත ආර්ථිකය. පුතේ ස්වයංපෝෂිත ආර්ථිකය කියන්නේ තමන්ට අවශ්‍ය ආහාර පාන නිෂ්පාදන ඒ අදාළ තමන්ගේ වතු වලින් අදාළ ගමින් ප්‍රදේශයෙන් සපයා ගන්න එක. හරි පුතේ මේ පුනරුද කාලයට ඉස්සලා තිබ්බේ මධ්‍යතන යුගයේ කිස්තු වර්ෂ 500 දක්වා. පුතේ මධ්‍යතන යුගයේ තුල අපි කියවන වංශාධිපතිවරු ප්‍රාදේශීය නායකයෝ රදලවරයා බලවත් කියලා. එහෙනම් ඒ කාලේ අපි කියවනේ ප්‍රවේණිය තිබ්බා කියලා. ඉඩම. එහෙනම් ඒකේ අපි කියවනේ අර මිනිස්සුම දාලා වගා කෙරෙව්වා කියලා. අන්න ඉතින් පුතේ මිනිස්සුම දාලා වගා කර 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 කෑව බිව්වා කියන්නේ තිබ්බ ස්වයංපෝෂිත ආර්ථිකය. හරි. හැබැයි මගේ පුතේ පුනරුදේ උදාවීමත් සමග අර මධ්‍යතන යුගයේ වැඩවසම් ක්‍රමයේ විනාශ වෙනවනේ. ප්‍රවේණිය බිඳ වැටෙනවනේ. මිනිස්සු ගොවිතැන් කටයුතු වලින් ඈත් වෙනවනේ. අන්න ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ වෙනවා. පැහැදිලි නේද? ඔන්න ඕක තමයි යුරෝපයේ සිද්ධ වුනේ. ඉතින් පුතේ අද විද්‍යාව යුරෝපයේ සිද්ධ වෙච්ච ඒ දේ පුනරුදේ නිසා අපිටත් ඒක බලපානවා. අපේ රටෙත් අද ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ වැටිලා. වාණිජ ආර්ථිකයක් ඇති වෙලා. නේද? ඔන්න වෙනස පුතේ. හරි. පුතාල එතන චුට්ටක් බියාගම්. මධ්‍යතන යුගයේ වැඩවසම මූලික කරගත්. මධ්‍යතන යුගයේ වැඩවසම මූලික කරගත්. ස්වයංපෝෂිත ආර්ථික රටාව. ස්වයංපෝෂිත ආර්ථික රටාව. සර් අපේ Wi-Fi connection අවුලලා මේ මා වයින් වුණා meeting එකෙන්. කොතනද යන්නේ සර් දැන්? පුතේ අපි දැන් යන්නේ 22 පළවෙනි එක පුතේ. 22 පළවෙනි එක ස්වයංපෝෂිත ආර්ථිකයේ බිඳ වැටීම කියන එක මම පැහැදිලි කළා. හරි. පුතේ ඒක ලියා ගන්න. එහෙනම් මුලින් ඉඳන් මම මුලින්ම කියන්නම්. මධ්‍යතන යුගයේ පැවති වැඩවසම තුල
නැත්නම් මධ්‍යතුණුගේ වැඩම වසම තුල පැවති වැඩ වසම තුල පැවති ස්වයං පෝෂිත ආර්ථික රටාවකි ස්වයං පෝෂිත ආර්ථික රටාවකි ස්වයං පෝෂිත ආර්ථික රටාවකි පුනරුදයත් සමග එය බිඳ වැටුනි පුනරුදයත් සමග එය බිඳ වැටි වාණිජ ආර්ථිකයකට පුරු විය පුනරුදයත් සමග එය බිඳ වැටි වාණිජ ආර්ථිකයකට පුරු විය හරි පුතාලා ඔය මම දුන්න විස්තරේ මම පැහැදිලි කරපු කරුණු ඒ සියල්ල අරගෙන ලියන්න හරි ගැටලුවක් නැහැ පුතේ කිසිවක් නොව දරුවෙක්ට එහෙම තාක්ෂණික බාධා මොනවාරි ඇති වුණා නම් අද දවසේ ගොඩක් අයට පන්දු තියනවා කියලා කිව්වා ඒ ප්‍රශ්නක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ පුතේ මම රෙකෝඩින් එක දානවනේ දාද්දි මගේ පැටව් ඇති වෙනකම් බලන්න ඇති වෙනකම් බල මේවා ඉස්තම් පුරව ගන්න හරි පුරව ගන්න ලස්සනට ඉගෙන ගන්න අමතක වෙච්ච ඒවා ආයෙ මතක් කර ගන්න තේරුණා නේද හරි ඒ වෙනුවෙන් තමයි පුතේ ඔයාලට ඒවා දෙන්නේ ඉතින් ඒවා හොඳට ඒ විදිහට පරිශීලනය කර ගන්න අහුම් කන් දෙන්න බලන්න තේරුම් ගන්න ලියන්න අංග සම්පූර්ණ වෙන්න හරි ඒ දේවල් මතක තියාගන්න මොකද මට වැදගත් පුතේ අන්නේ දේවල් ටික හරි පුතේ එහෙනම් ඔන්න අපි දෙවෙනි එක දෙවෙනි කාරණේ තමයි පුතේ වෙලදාම දියුණු වීම වෙලදාම දියුණු වීම හරි වෙලදාම දියුණු වීම කියද්දි පුතේ ඔන්න මේ විශේෂයෙන්ම බලපාන්නේ පුතේ ඒ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටි වැඩවසම් ක්‍රමයේ බිඳ වැටිද්දි හිමින් හිමින් පුතේ මිනිස්සු වෙලදාම් කරන්න පටන් ගන්නවා. ඒ වෙලදාම් කරන අයට පුතේ අර ජාතික රාජ්‍යවල රජවරු අනුග්‍රහය දුන්නා. ඇයි දුන්නේ? ජාතික රාජ්‍යයක් කියන්නේ අර කුඩා කුඩා ප්‍රදේශ ඒකරාශී කරගෙන එක්කෙනෙක් කරති හදපු එකනේ. එයාට ඕනේ එයාගේ රට දියුණු කරන්න. හරි? ඉතින් පුතේ මේ වෙලදාම දියුණු කරනවා කියන්නේ වෙලෙන්දු වෙලදාම් කරනවා කියන්නේ සල්ලි හම්බ ඉතින් පුතේ වෙලෙන්දු බිස්නස් කරලා සල්ලි හම්බ කරනවා කියන්නේ ඒ සල්ලි එන්නේ තමන්ගේ රටට. තමන්ගේ රට වෙනවා කියන්නේ තමන්ගේ ජාතික රාජ්‍ය දියුණු වෙනවා. ඒක රජාට අභිමානයක්. ඒ නිසා රජා අනුග්‍රහය දුන්නා. උඹලා මෙහි විතරක් නෙවෙයි. උඹලා තව රටවල් හොයාගෙන ඵලයල්ලා. උඹලා ඒ රටවල් වල බඩු ගිනෙල්ලා. ඒවා විකුණපල්ලා. අපේ තියෙනවා ගිහිල්ලා එහෙ විකුණපල්ලා. හරි ඒ කියන්නේ පුතේ ආනායන අපනායන කියන නාමයට රජවරු අනුග්‍රහය දුන්නා. ජාතික රාජ්‍ය රජවරු ඒකත් එක්ක පුතේ මේ යුරෝපීය වෙළෙන්දෝ හැම අස්සක් මුල්ලක් ණයරම වෙළඳාම් කරන්න පටන් ගත්තා. ඒකත් එක්ක ඒ රටේට සල්ලි ගලාගෙන ආවා. ඒකින් වෙළඳාම දියුණු වුණා. පුද්ගලයා දියුණු වුණා. අවසානයේ ඒ රටවල් දියුණු වුණා පුතේ. ඔන්න පුතේ ජාතික රාජ්‍යවල රජවරු දුන්නු සපෝට් එක. අපේ රටේ කෝගුතේ ඒවා. අපේ රටේ එක්තරා වෙළඳ පිරිසක් එක්තරා සමාගම් කාර්යෝ ටිකක් නම් දියුණු වෙනවා. අනේ මේ චූටි වෙළෙන්දෝ අපේ ගමේ ඉන්න පොඩි වෙළෙන්දෝ ව්‍යවසායකින්ට කවුද පුතේ අවස්ථාව දෙන්නේ? එහෙම කරා නම් අපේ රටේ වෙළඳාම දියුණු වෙලා අද එනම් අපේ රටත් දියුණු වෙයි. ඔන්න ඉතල බලන්න. හරි පුතේ අපි ඒක ලියාගමු. වෙළඳාමේ දියුණුව. ලියන්න. ලියන්න ජාතික රාජ්‍යවල රජවරු වෙළෙන්දන්ට ජාතික රාජ්‍යවල රජවරු වෙළෙන්දන්ට අනුග්‍රහය සැපයීම කමාවක් ජාතික වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ජාතික වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ජාතික වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ජාතික බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ජාතික බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම
ජාතික බදු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. ජාතික බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. බදු ප්‍රතිපත්තිය කියන්නේ බදු ප්‍රතිපත්තිය කියවත් හරි පුතේ. බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම. ආනයන අපනයන වෙළඳාම දියුණු කිරීම. ආනයන අපනයන වෙළඳාම දියුණු කිරීම. ආනයන අපනයන වෙළඳාම දියුණු කිරීම. පුතේ මේවා විස්තර වලට තමයි ඔයාලා ලියන්නේ. ලස්සනට පැහැදිලිව විස්තරාත්මකව ඡේද වශයෙන් ලියන්නේ. හරි? දැන් බලන්න අපේ පන්තිය කොනතරම් වැදගත්ද කියලා. ඔයාලට අදාළ ප්‍රශ්නය එන එකක් මම කියනවා. ඒකට අදාළ කාරණා ටිකක් දීලා තියෙනවා. ඊට අදාළ විස්තර ටිකක් මම පැහැදිලි කරනවා. ඊට අදාළ නෝට් එකට අවශ්‍ය මූලික කරුණු ටිකක් දෙනවා. හරි? දැන් තියෙන්නේ පුතේ මේවා බලලා පාඩම් කරලා මේවා අහලා ලස්සනට තේරුම් අරන් ලියන්න විතරනේ නේද? හරි. පුතේ ඊළඟ එක තමයි දේශ ගවේෂණ කටයුතු. හරි? දේශ ගවේෂණ කටයුතු. එහෙනම් පුනරුදේ ආර්ථික ශාස්ත්‍රයේ සිදු වුණු පුළුල් විපර්යාසයක් තමයි පුතේ දේශ ගවේෂණ කටයුතු. හරි? පුනරුදේ කාලයේ සිද්ධ වෙච්ච ආර්ථිකයේ විශාල රුකුලක් විශාල පරිවර්තනයක් පුතේ දේශ ගවේෂණ කටයුතු. දේශ ගවේෂණ කටයුතු. හරි. පුතේ දේශ ගවේෂණ කටයුතු ගැන කතා කරද්දී මතක් කරගන්න ජාතික රාජ්‍යවල රජවරු දේශ ගවේෂකයන්ට උදව් කළා. හරි. ජාතික රාජ්‍යවල රජවරු දේශ ගවේෂකයන්ට උදව් කරා. පුතාලා දන්නවද දන්නේ නැහැ. මෙන්න මෙයා පෘතුගාලයේ නාවික හෙන්රි. පෘතුගාලයේ නාවික හෙන්රි. හරි. ඊළඟට ඉස්පාන්නේ ෆර්ඩිනන්ඩ්. ඉස්පාන්නේ ෆර්ඩිනන්ඩ් රජුයි ඉසබෙලා රජිනයි. මේගොල්ලෝ අපිට අමතක කරන්න බෑ පුතේ. හරි. පෘතුගාලයේ නාවික හෙන්රි, ඉස්පාන්නේ ෆර්ඩිනන්ඩ් රජුයි ඉසබෙලා රජිනයි. පුතේ මෙන්න මේගොල්ලෝ දේශ ගවේෂකයින්ට මහා මෙරක් වගේ උදව් කරා. හරි. මේ දේශ ගවේෂකයෝ පුතේ දේශ ගවේෂණේ කළා. දේශ ගවේෂණේ කරලා ඒගොල්ලෝ රටවල් හොයාගෙන ඒ රටවල් වල තිබ්බ පුතේ වටිනා වෙළඳ ද්‍රව්‍ය ඒ රටවල් වලට අරගෙන ගියා. අරන් ගිහිල්ලා මෙන්න මේ ජාතික රාජ්‍යවල රජවරුන්ට මේවා ලබා දුන්නා. ලබා දුන්නා කියන්නේ වෙළඳාම් කළා. හරි. හරි පුතේ හරි. ඉතින් පස්සේ පුතේ ඔන්න ඒ රටවල් දියුණු වුණා. බලන්න මොනතරම් වටිනවද කියලා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ රටවල් වල තියෙන ඒවා ඒ දේශ ගවේෂණය කරපු රටවල් වලට කියලා වික්කා. එතනුනුත් සල්ලි හම්බ කරා. තේරුණාද? අපේ රටවල් වලට ඇවිල්ලා මුතුමැණික් වගේ වරන් ගිහලා ඒගොල්ලෝ ඒවා වැඩි මිලට වික්කා. එතනින් සල්ලි හම්බ කරා. අන්න බලන්න පුනරුදයත් එක්ක ආර්ථිකය දියුණු වෙච්ච විදිය. හරි? රයිට්. අපි ඉක්මනින් ලියමු. ලියන්න. ජාතික රාජ්‍යවල රජවරු ජාතික රාජ්‍යවල රජවරුන්ගේ අනුග්‍රහයෙන් අනුග්‍රහයෙන් පුතේ දේශ ගවේෂණ කටයුතු කියන එක ලියා ගන්න. ජාතික රාජ්‍යවල රජවරුන්ගේ අනුග්‍රහයෙන් දේශ ගවේෂණ කටයුතු වල යෙදුණු පිරිස් දේශ ගවේෂණ කටයුතු වල යෙදුණු පිරිස් එම ප්‍රදේශවල වටිනා වෙළඳ ද්‍රව්‍ය එම ප්‍රදේශවල වටිනා වෙළඳ ද්‍රව්‍ය රැගෙන යමින් තමන්ගේ රටේ ආර්ථිකය දියුණු කිරීම. හරි. එතනින් මතක තියාගන්න ඕන පුතේ, එයාලගේ ඒවා ඒ අපේ රටවල් වල ඒවා අරන් ගිහිල්ලා විතරක් නෙවෙයි, එයාලගේ රටවල් වල ඒවත් මෙහෙ ඇවිල්ලා අලි වික්කලා, ඒතකොට දෙපැත්තෙන් මෙයාලා ආර්ථිකය දියුණු කරගත්තා. හරි. අන්න ඒකත් මතක තියාගන්න.
හරි අවසානයක තමයි පුතේ පුනරුපේ ආර්ථිකයෙන් ලැබුණු දායාද මුදල් භාවිතය මුදල් භාවිතය කියන එක දියුණු වුණා පුතේ පුනරුපියස් සමග හරි මම ඊයේ එක පැහැදිලි කළා වලට මතකයි පුනරුපියත් එක්ක පුතේ දේශ ගවේෂණ කටයුතු වලට එනවා ආනයන අපනයන වෙළඳාම දියුණු වෙනවා ඉද්දි පුතේ මං කොහා මේ කාසි මේ මුදල් නෝට්ටු මෙයාලා අරගෙන ඉන්නේ නේද අපි භාෂාවෙන් අපි කියන පොට්ටේනි බැඳගෙන නේද ගෝණි වල දාගෙන හරි කොහම කොහම හරි අරන් එන්න ඇති අන්තිමට පුතේ මුහුදු මංකොල්ල කරුවන්ට හම් වෙනවා ඉතින් ඒවා විනාශ වෙනවා නේද ඊට පස්සේ මේගොල්ලෝ තීරණය කරා එහෙනම් මේ මුදල් නෝට්ටු මේ කාසි කොහොමද අරන් යන්නේ අන්න හරි පුතේ අපි ඒක කතා කරා නේද එහෙනම් පුතේ චෙක්පත් හැදුනා හරි චෙක්පත් ඊට පස්සේ චෙක් ගන්න දෙනවා ආවා පස්සේ මේවා තැම්පත් කරන්න ඕනේ දැන් මේගොල්ලෝ හම්බ කරන ධනෙ සල්ලි තැම්පත් කරන්න ඕනේ පුතේ ඒ කියන්නේ ගෙවල් වල තියාගෙන ඉන්න බෑ හොරු මංකොල්ල කාරයෝ උස්සනවා එනිසා පුතේ අන්න බැංකු පද්ධති හැදුනා හරි මේ විදිහට පුතේ පොනුරුදයක් එක්ක ආර්ථික ශේෂ්ත්‍රයේ කාසි භාවිතය මුදල් භාවිතය චෙක්පත් ගනු දෙනු බැංකුකරණය හරි මේ වගේ ක්‍රම දියුණු වෙනවා ඒක පුතේ අද විද්දි ලෝකේ මාර විදිහට දියුණු වෙලා ඒක පොනුරුදෙන් ආපු ආර්ථිකයට ආපු වටිනා දායාදයක් හරි අපි ලියගමු ලියන්න මුදල් භාවිතය කාසි භාවිතය දියුණු වීම මුදල් භාවිතයේ කාසි භාවිතය දියුණු වීම හරි මුදල් භාවිතයේ කාසි භාවිතය දියුණු වීම චෙක්පත් ගණදෙනු බැංකු ක්‍රම ආරම්භ වීම පුතේ මනුජ ඒ චෙක්පත් පුතේ මංකොල්ල කෑවට වැඩක් නැහනේ ඒ චෙක්පත් අපේ අස්සනෙන් අපේ එකෙන් ගියාම එතකොට චෙක්පත් ලියලා දෙන්නේ අදාළ වෙලාවෙනි අපේ චෙක්පත් හිස් ඒව හොරකම් කරා කියලා තේරුමක් නැහැ පුතේ හරි ඊළඟට චෙක්පත් භාවිතයේ බැංකු ක්‍රම ආදිය ඒ වගේම ණය පාසුකම් ලබා ගැනීමේ අවස්ථා ණය පාසුකම් ලබා ගැනීමේ අවස්ථා නේද හරි ඔන්න ඔය වගේ ඒවා දිනු වෙනවා පුතේ එහෙනම් ඔන්න පුතේ මතක තියා ගන්න අපි එහෙනම් ඔන්න අද ගවසේ කතා කළේ ආර්ථිකයේ දක්වා නේද අපිට ඊටවත් දේශ ගවේෂණයේ පැත්තට ඊළඟ දවසේ අපි කතා කරන්න පුළුවන් එහෙනම් පුතේ ලබන බ්‍රහස්පතින්දා අපි කතා කරන්නේ මෙතනින් නවත්තපු තැනින් හරි ලබන බ්‍රහස්පතින්දා හවස පන්ති අපි කතා කරන්නේ මෙතනින් නවත්තපු තැනින් එහෙනම් ඒ කියන්නේ 23 අංකෙන් තමයි අපි පටන් ගන්න. හරි. එතන ලබන බ්‍රහස්පතින්දා සිකුරාදා වෙන්න කලින් පුතේ මම මේ පාඩම අවසන් කරනවා. ගොඩක් වෙලාවට මම උත්සාහ දරනවා ලබන බ්‍රහස්පතින්දා මේ පාඩම අවසන් කරන්න. තේරුණා නේද? ලබන බ්‍රහස්පතින්දා මේ පාඩම අවසන් කරලා අපි සිකුරාදා රැය පටන් ගන්න ඊළඟ පාඩම. හරි. එහෙනම් මම ඔයාලගේ 10 වෙනි පාඩම අවසාන පාඩමේ නිබන්ධනය පුතේ අදාළ ස්ථාන වලින් තබන්නම්. අනිත් දරුවන්ට මම ඒක PDF එකක් දෙන්නම්. හරි. එහෙනම් මගේ ටාගට් එක මේ මාසය තුල මේක ඉවර කරන්න. හරි. ඒ එක්කම අනිවාර්යෙන් එක්සෑම් එක බොහොම ළඟයි දැන්. දවස් දෙකකට කලින් මැසේජ් එක දෙනවා ගෲප් වලට සූදානම්ින් ඉන්න පුතේ. හරි. හොඳට පාඩම් කරමින් ඉන්න. එහෙනම් ඔය පණිවිඩ ටික ඊළඟට මම ඊයේ අපේ අර ලස්සන පොත ගෙන්නුවා නේද? ඊයේ රෑ පන්ති අපි නිට්මිගේ ඉතිහාසයේ පුනරීක්ෂණ සෞඳා පන්තිය පුතේ සෞඳාපේ පුනරීක්ෂණ පන්තිය රිවිෂන් ක්ලාස් එක රෑ 8:00 10:00 මාර ඒක අතිවිශිෂ්ට එක ඒ පන්තියේදී අපි කතා කරන ඒවා ඒ දරුවා ප්‍රශ්න ලියලා පිළිතුරු ලියලා වැදගත් සාකච්ඡා කාරණා ලියලා තියෙනවා අපි දුන්නා ඉතාල හොඳයි නේ අන්න ඉතින් ඒ දරුවා නියමෙටම ලියලා තියෙනවා පුතේ ප්‍රශ්නේ බලන්න නිල් පෑන කළු පෑන පිරිසුදුකම පිළිවෙල රූල් ලැබීම බලන්න මාර නීට් මම ඒ පණිඩිය දුන්නා මෙහෙම ලස්සනට පොත් හදපු දරුවෝ අදාළ ස්ථානෙන් ටියුට් එක අරගන්න එද්දී ඔයාගේ පොතක් තියන්න හරි මං ඒව බලලා ඉතා හොඳයි කියලා දාලා පුතාලව මෙතනට ගෙනල්ලා මේ පොත ඔයාලගේ පොතක් මේ වගේ පෙන්වන්න ඇගෙයීමට ලක් කරන්න හරි මට ඕනේ අන්න එහෙම හරි එහෙම අපි වැඩේ කරගෙන යමු හරි එහෙනම් පුතේ සතුටුයි එහෙනම් අපි ගිහින් එන්නම් ආයුබෝවන් පුතේ ආයුබෝවන්